අසුනමේ ඒ වෙලාවේ වැඩි හැදෑවේ ගිලම්පස්ස පූජා වෙලාව පුුද්ධ පූජාවසඳ අප දාන නඩය ැටිට ඇල්ල තමයි පහරදීම කෙරුවේ පොලිසියායට වැඩි තියලා පොලිස් තෙන් තිරතුුවක් කටි කුත්සා කෙන කියහිලා හමුදාට ම කරලා ඉතින් ඒවාගේ මෙම කල්ලා අපිට පෙරහර කරන්න දුන්නේ අසුන්නාමි අසුන්නමේ පෙරහැර ලියට ගන්න දුන්න නෑ එඒහන්දරුපත් තු අලු නාපේ මු ලත් හන්ු මල්ලතු හනයකක් වන්ගේ හල හු නමක් මතේ සිදධිය මතක්වනුන් මගේ තවත් ඇ හිරිවවැත්නවා නමුත් ඉතින් රජකාලෙන් පසේ නනායකහරුනේ මුළලු මාලිගව නිහසුන හල්කට සඳකට පහණ එතකොට පිය ගැට පෙල්ල පංචනායර්රූපය එතකොට ඇතරූප මාලිකාවේ චිත්‍ර භාලවල් ඔක්කම ආය අුතේම මහිතන් රජකාලෙන් පසව අද තියන දල්දා මාලිකව ඔය විදියට නිර්මාණය කරන මටගේ ආසිරවාදය ලැබුණ. කිය බෞද්ධයන්ගේ අභිමාණය හෙලදීපටීවී සැම්ට හිත සුවපි නිස. ආයිබෝවන් ආයුෂ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙළදීපටීවී නරඹන සවහසක් ප්‍රේක්ෂකෝබට අදපීන්නේ විශේෂත වූ කතා බහකට යොමු වෙන්නට. අපි අද කතාකරන්නට බලාපොරොත්තු වන්නේ අපේ ලංකාවේ ඇතුළු මුළු මහත් ලෝකයේම ශ්‍රියලුම දෙනාගේ වන්දනා මානයට ලක්වු උතුම්ම පූචනීය වස්තුව ලෙස සලකන්නේ ඓතිහාසික සංකඩගල රාජ්ධහනයේ දළදා මාලිගාව තුළ තැන්පත්කොට තිබෙන උතුම් ධෂ්ඨා ධාතුන් වහන්සේ. මේ ධාංස්්ටා ධාතුන් වහන්සේ කේම නැමති මහරහතන් වහන්සේ බුද්ධහධහන මළුවෙන් ලබාගෙන ගුහසීව රජතුමාට බාර දෙෙනවා ගුහසීව රජතුමා හරහා හේම්මාලා සහ ධන්ත කුමරුන් විසින් ලංකාවට මෙම උතුම් දංශ්‍රාධාදුන් වහන්සේ ලබා දෙනවා. ඉතින් වර්තමානයේ මේ උතුම් දළදා වහන්සේ ලංකාවේ මුදුන් මල්කඩ හා සමානව බොහෝ දෙනෙක් වන්දරමාන කරටවා. ඉතින බොහෝ සාදුජන සපපුෘෂන්ගේ වන්දනාමානයට පත්වන ශ්‍රයේ දළදාමාලිගාව තුළ තැන්පත්වූ උතුම් ලොතුරා බුදුරජාණන් වහන්සේගේ ධංශ්‍රා ධාතුන් වහන්සේගේ එක් පසක භාරකාරත්වය හිමි වන්නේ දියවඩන නිලමවරුන්ට එතින අපිට මේ සුඳුරු කතාබහා කරන්නට විසි වසරකටත් වඩා වැඩි කාලයක් ්‍ර දලදා මාලිගාව තුළ කටයුතු කරමින් විසිවසරක් දළදා මාලිගාවේ දියවඩන නිළමේ දූරේහබො වූ නිෙරංචන් විජේරත්න දියවඩන් නිළමේ තුමත් එක්ක සොඳුරු පිළිසරණක අතීත මතක ආවර්ශනාවකය දෙන්නටයි අපගේ සූදානම. ඉතින් ඒ සඳහා අපි එතුමන් පදිංචි වෙලා සිටින මිහිදුම වලව්වට අපිියඇවෙල්ලයින. ඉතින් මේ සොඳරු කතාබාට බොහොම ගෞරවයෙන් සහ ඉතාත්ම කාර්ණකෝ පිළිගන්නවා ශ්‍රීදලදා මාලිගාවේ හිටපු දියවඩන් එළමේ තැන්පත් නිරංචන් විජේරත්න ඇතිතුමා තෙරුවන් සරණයි ඔබතුමාටෙලපි ම ගෞරුවෙන් පිගන්න අපි මේ සොඳුරු කතා බහ ආචාර්ය නිශ්ෂංක විජේරත්න ඔබතුමාගේ ආදරණය පියතුමන්ගේම ආරම්භ කරන්න කැමති එතුමා තමයි වඩන නිලමේ දූරය මුලින්ම හොබවන්නේ ඉට පස්සෙ තමයි ඔබතුමා පත්වයන්නේ අපේ ආදරණය පියතුමා සහ ඒ පරම්පරාවෙන් ආපුමේ දේ පිළිබඳව කතා කරමු මුලින්ම. මගේ පියා එක්දස් නමසය හැත්ත පහේ ශ්‍රීදල්දා මාලිකාවේ දීවට නිම දූර්රයට නිලවරණින් පත්වෙනවා. එතුමා වසර දහයක් ශ්‍රීදල්දා මාලිකාවේ දවනීම දුූරය ධරන එක්දස් නම සේ හඇත්ත පහහිදල අසු පහදක්වා එතුමාගේ නිලකාලේ තුළදි තමයි මම දළදා මාලිකාවට සම්බන්ධ වෙලා එතුමගේ පුද්ගලි කලියකම් වශයෙනුත් සමහර අවස්ථාවල්ට විහාරදිී වලගම් මාට්්‍යම් පනතය හටතේ වැඩබලන දීවත් නිමේ හැටියටත් පම කටයුතුකිෙරුවේ ම දීවඩලීම තනතුරට පත්ව වනේ ට පස්සේ එක්දාස් තමය අසූ පහේ එක්දාස් නමසි අසු පහේ සිට නිදහස් පහවශ්‍යදක්වා දල්දා වහන්සගේ ගිහි පාරකාරත්වය මා විසින් දන්නු ලැබු මගේ පියා එක්දාස් නමසිය හැත්ත හතේ එතුමා දේශ්පාලන කටයුතුලට සම්බන්ධ නිසා එදා ඇතුමා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයනුත් ධිරන තිවරයා ශයෙන්ටුතු කරපු නිසා. එම කාලය තුළ එතුමට කාලය ප්‍රශ්නයක් තිබුුණ නිසා මම එතුමා වෙනුවෙන් වැඩි හරිියක් දදා මාලිගාවේ කටයුතුවලට සම්බන්ධ වෙලා එතුමා නියෝජනය කිරීම සඳා ම පෙරැහැරෙත් ගමන් කෙරවා. මම ඉක්දස් නමසි අසුව එකේ ලංකාතිලක තේවා විශ්ණු මහාවිශ්වදේවාලේ. ස්ථා නිල් මේ තනතුටත් ම පත්වනාා. එම නිසා මම දර්දාමාලිගාවත් ලංකාතිලික මහාවිශ් දේවාලෙත් බස්නිම කටයුතු කරලා තමයි එක්දස් නමසිය අසු පහේදි මොම දීවරණනිතන්ට පත්්‍රේ. ආචරය නි්ෂංක විජේරත්ත මහත්මා දේශපාලනයට පිවිසීමත්. වර්ෂය එක්දස් නම අසූ පහවර්ෂය දියවඩන නිලමේ තනතුර. ලැබීම දක්වා ඔබතුමාට ඒ ලැබුණනාවව තනතුරත් එක ඔබතුමාගේ ජීවිතය කොහොමද දෙෙනස්ොන. ම හිතනෙක් කිසිම දීවර්ණි කෙනනකුට මුණ දෙන්නට අවස්ථාව නො ලැබුණු ඉතාම අති භීෂණ කාලයක තමයි මමම තනතුර මට දරන්න සිද්ධ වුණේ. මොකද දියවඩණිලිම්වරු දහටට දෙනෙක් දහට දීවනිීම හැටි ම කටයුතු කරේ. දෙ එක්දස් හටසය පහළවෙේ ර් පහලොස් මාතු දෙවෙන්දා උඩරට ගියසුමෙන් ශ්‍රීකම රජසිංහ රජතුමාගේ බලය නැතුුණ අට පස්සේ ඉදල්දා වන්සේගේ භාරකාරත්වට පත්වනේ කපු අත්ේ දීවර්ණල්ම තුමයි. එක්දා සටසය පහළවෙේ සිට මම තමයි දාහටවැනි දවඩනිිම හැට පත්තුුණන නමුත් මහනුවර යුග දළදා වහන්සේ සංකඩ කල සයිලාබිධාන පුරවරයට වඩම්ම වේ එක්දස් පන්සිය අනුව එකේ ආධානමල්ලු ගෙඩිගගේ වි්‍යහාරස්ථාන්ට තමයි පළවෙන් ඉන්මදනු සූරය රජතුමාගේ කාලෙේ දෙල්ගමෝ රජමහා ව්‍යහාරස්ථානෙන් කුරහන් ගලක තැපත් කවල අඇතිබුණ දල්දා වහන්සේ කෝට්ටිය යුගෙන් පස්සේ මහනුවරයගට වඩම්මල එක්. අනදකේ තමයි මහනුවෝ රාජධානය බීකල දළදාමානිිකාව ඉදි කරල්ලා රජවරු නම දෙනෙක් දළදාවාන්සකගේ භාරකාරත්වය දැරුව. පළවෙනි විමලධර්ම සූරියයේ රජතුමා ඊට පසේ සනරත් රජතුමා දෙවන රාජ සිංහ රජතුමා දෙවන විමලධර්ම සූරිය රජතුමා සහ නරේන්ද්‍ර සිහ රජතුමා සිංහල රාජවාන්සික රජවරු. නමුත් තරේන්ද්‍ර සිංහ රජතුමාගේ පස්සේ නායකර්වාන්සික රජවරු හනුවරගේ හතර දෙනෙක් රටකම් කළ ශ්‍රීවිජය රාජසිංහ කීතිශ්‍රී රාජසිංහ රාජාදිී රාජසිංහ සහ ශ්‍රීකම රාජසිංහ රජතුමල්ලා මෙයි ඇත්තම කියනවනම් මහනුවරයුගේ දල්දා වහන්සේ ඇතුළු විශාල සේවයක් කෙරුවේ කීතිසිී රාජසිංහ රජතුමා උක දෙතුමා තමයි සියම් දේශෙන් උපසම්පදා වඩම්මල විශේෂයෙන් පවරු උපාි හාදුරුව ඇතරු භික්‍ෂණ වන්සලා ලංකාවට වඩම්මල සියම් දේශයේ අයෝද්‍ය ප්‍රදේශයේ රජකම් කළ මහා ධර්මික බුරුමකොත් රජතුමාගේ සහයෝග ලබාගෙන ධම්මාරාම විහාරයේ වැඩ හිටිය පවු උපලිවා භික්ෂන් වන්සේ තතුු භික්ෂු වහන්සල වඩමල එක්දා සත්්‍යය පනස්තුනේදී මල්ලතු ඔබේ මහා විහාරස්ථානපු පොෂ්ථාකාාරදි මේ රටේ උපසම්පදා සීලය බිහිකෙරුව. පස්ස මල්ලත්තු වස් කිරු බේ හාර මනාක ස්වාමින්ද්‍රයන් වමහන්සේලා පත් කරලා ඊට පස්සේ වැඩිවිට අසන සන්නසන්නන් කරනයග ස්වාමීන් වහන්සේ සංගරාජ ස්වාමීන් වහන්සේයටට පත් කරලා මේ රටේ බුද්ධ සාාසනයේ චිරස්චිතියක් දියුණු කිරීම සඳහ ීතතිස්්‍ර රාජය සිංහලය තුමයි කාලෙදී කටයුතු ආරම්භ කරට. ඊට පස්සේ විශේෂයෙන්ම සයම්දේශය වැඩ සිටිය පවර උපාලිහාන්දුුරන්ගේ ඉල්ලීමම අනුව තමයි මහනුවර යුගගේ දළදා පෙරහැර සම්බන්ධ වෙන්නේ. මොකද නුවර යුග ඇසල මංගල්ලේ පෙරහැර තිබුණා නාත විශ්ණු කතරකම පත්තිනියන දේවාල කොල ඇසල මංගල්ලය සිදුෙරුණා මොකද හින්දු ආභාශෂ්‍ය තිබුණු දේවන්න අන්සලා සිටපු නිසා. ඒකේ මුල් තැන තමයි විශ්දේවාලය අපි කියන මහදේවාලය කියලා මහදේවාලේ යටති තමයි පෙරහර මංගල්ලයේ සිද්ධ කරුණි. පස්සේ. ද ෙනාවට පසේ හත්සිය පනස්තුනේදී පවරු පලිහන්දුරු සංරාජහන්දරුවන් හුව දැ උපසම්පදාවත් ගිෙනල්ල මේ රජවරු තවම හින්දු ආබාසයට තව පෙරහර මංගල්ලය සමරනු ඇයි මේ දළදා වහන්සට මූලිකත්වය දෙන්න ඇතිකේල. ඊට පසේ තමයි කීතිසිී රාජසිංහ රජතුමා. එතුමා විසින් ඇතවුඩේ අන්න පාවිචි කර හෞුඩාවත් ඒවගේම රජතුමා විසින් රන්සිිවිගවත් රිදිීෙන් සකස්කර රත් ර. සහිතව පෙරැහර කණ්ඩුව රිදිියෙන්සා රණින් ඉදි කරලා. ඒකට සීවුලි ධාතුන් වහන්සල සාසරපු පුගණන්ධාතුන් වහන්සල තැන්පත් කරල පෙරහැර කණ්ඩු මෙම කල තමයි දළදා පෙරහැර එක්දා සත්්‍යය හැත්තැගනංගොල මහනුවරයුගේ ආරම්භ කෙරුවේ. එදා පටන් අද වෙනකා අකණ්ඩව දළදා පෙරහැර පවත් පේගනේ නොවා. නමුත් අටසය පහළවේ ඉංග්‍රීසින්ගේ කාලේ ගල්දා වහන්සේගේ. භාරකාරත්වය ඉංග්‍රීසින් විසින් රට බැ අත්පත් කර ගත්තත් දවට නිලම හැටි කපපුවත්තය දීවරනිම ඒ සම්පදාාන කූලටයුතු කරනවා. නමුත් එක්දා සටසය දහටේ කැරල්ල ඇතිවුණු අවස්ථාවේදී වාාරිපොල ස්ටිස් මගගේ හන්ු දල්දාවාහන්සේ අරම් පැහරගෙන හිිල් හඟ පොහහිද ඉංග්‍රීසින් විසින් නැවතවාරිපළ හඳුරුත් අත්තඩංගුට අරගන යාපන හිරකිෙදරට යවල. දල්වා වහන්සේ අරගන වෙනම ආරක්ෂ සහිතව දල්දා මාලිකාවේ තැන් පත්කෙරවා. කල්ලා දිසාපතියටට තමයි අතුරතිබුණ පෙරහැර මංගලෙවත් කරන්න දුන්නේ නෑ. ඒ අවස්ථාවදි තමයි මේ රටේ දුර්භික්ෂයක් ඇතිවෙලා ලංකාවම නියගයට පත්ච්ච අවස්ථාවද තමයි උඩරට එහිටපු නිල්ලෙමවරු අධිකාරම්ඹොරු දිසාවරු ඒගේ මහනාග ස්වාමන්වන්සල ඉංග්‍රීසිය ආන්ඩුවෙන් ඉල්ලි මං කරලා භහන්සාන්ටු කරවයට පිල්ලි මක්කෙරවා මේ පෙරහැර කරන්න අවසර දෙන්න කියලා. පස්සේ තමයි එක්දා සටසිිය විසි අටේදී දළදා වහන්සේ මහ මලෝට වඩම්මලා දල්දා ප්‍රදශනයක් කරාට පසේ තමයි එනියගේ නැතිවුනේ සැ තමයි දල්දා සිටිසේ දළදා වතුර කියලා ඔවහන්සේ දන්නවා ඒ තියෙන්නේ ොකද නුවර වැහල වැහලා ඔය යාද නුවරවැව තක එදාකිවේ කිරි මුහද කියලා. එතකොට අද නගර ඉදි වෙලා තියෙන්නේ බෝගම්ර වැව උඩ. ඒකඇනේ අද ඔුන්න ලොසුකනුව එතකොට බෝගම්බර පන්ධනාකාරය එතකොට පොදු වෙළඳ පොල දුමර ස්ථානය ක්කම තියෙන්නේ පරණ බෝගම්බර වැැව උඩ. ඉතින් එක්දා සටසිය විසි අටේදී මුළු වැ උත්තුරුවට පස්සේ තමයි ඉංග්‍රීසිීන් බාවෙලා පල්යා බෝගම්බර වැැවත් වාහල තම වෙනගර ඇති කෙරුේ. ඒ දල්දා වන්සගේ හාස්කං. එදා එක්ද සටසය විසි අටේදේ එමුව කල්ල තල්දවහන්සේ දැන් පස්සය එලිට වැඩමීමමන මාලිග ඇතරමයි තැන්පත් කරති. කලා තමයි පෙරහර මංගල්ලය කටයුතු සිදු කරුණේ. නමුත් ඉංග්‍රීසින් භාරෝ තිබුණු දළදා වහන්සේ එක්දස් අටසය හතලි සතේද තමයි ඉංග්‍රීසින් නැවත මාහනය කහු දෙනමටත් දවඩ්ලීමිටත් නිලවසෙන් භාර්ධෙන්. නමුත් ඒකට මාලිගාව දිවර්ඩ්ලීමම තනතුර දරපු එක්ද අටසය හතලිස්කේ ද හතලි සට දක්වා. දවීම තනතුර දරපු දර්ලෑවේ අධිකාරම් දියවර්න්නේිතුමා මාතලේ කරල්ලට හුවනවා. අවලා රජය විුරුද්ධව උමන්ත්‍රනය කෙරුවක් කියෙලා එතුමගේ දීවර්න්නේි තනතුර තහෝසි කල්නවා. කරලා දළදාව නැවති ඉංග්‍රීසිම් බාරයට අරගන එක්දා සටසේ පනස්තුනේදී තමයි නැවත දළදා වහන්සේදවන්නේමටත් මහනාගහඳුරු දෙන්නටත් භාරතනි. නමුත් දුර්ලෑ අධිකාරම් ගේ දවඩ තහනත් කරලලා දේපල තනකකිරුව. හතුමගේ වලෝ තමයි අද රජින හෝටලේ නුවර තියෙන්නේ ඒ රජනෝටලේ තින ැන මයි දුර්ල අදී රමගේ වලව තිබුණි. ඒවා පවාල් රජය සම්පූර්ණයම අත් පත් කර ගත්තා. එනිසා නමුත් ඊටඒ පස්සේ දල්දාමාලිගාවේ දෙවන ලෝක යුද්ධ කාලයනත් නමසේ පහල්වෙේ ප්‍රශ්යක් ඇතින පෙරහැර කරන්න ගිහිල්ලා. ඒ පශ්න ඇතිවුනත් ඒත් එච්චර ලොකු අවුල් ඇති වුණේ නෑ දෙවන ලකයුද්ධ කාලෙ උනත් එච්චර මාලිකට අවේරයක් වුණේ නෑ. නමුත් මූලික වශයෙන් මගෙනල කාලය ඇතුළද තමයි. දෙවන ලෝක යුද්ධ කාලේදත් මහනයකාන දෙරමත්ඒවකට දල්දා මාලික දියවඩදිලි මේ තනතුර දැරපු Tබ. රත්වත් දියවඩට මගේ කාලේ. දල්දා වහන්සේ එක්දස් නමසි අහතලිස් පහේ. වහන්ේ ආක්ෂා සහිතව තැම්පත් කරල වනමකොද ජපන් වෝ විසින් බෝම දමයි කියලා. මගේ කාරදි බිසුුණු අවස්ථා දෙකට මුණ දෙන්න සිද්ධ වුණඒ සම්බන්ධ මන් පස්සුව ප වහන්සලට විස්ත කළ කියන්න. දළදා මාලිගාවේ ඇඩිලමතුමනි කාරණා කිහි පැත්වයෙනවා. එකත් තමයි ප්‍රධාන වශයෙන්ම මෙ තේවාවේ භාරකාරත්තේ හම්බවෙන්නේ මල්ලතු අස්ගිරි කියන මහානායක ස්වාමීෙන් වහන්සලා යටතේ. විහාර දේවාලගම් ප්‍රකාරව ඒ පනත යටතේම දියවඩන් නිලමේතුමා කියන තනතුළට හිමිවෙනවා ප්‍රධාන ගිහි භාරකාරත්තේ. ශාල කාර්යභහරයක් මේ තනතුර ඇතුළි තියෙනු. ඔබතුමා එක්දාාශමසි අස්සූ පහවර්ෂය පත්වෙලා ඒ තනතුරට ඒ තනතුරතුළ ඔබතුමාට ලවශයෙන් ලබෙන රාජකාරය වගේ ඔබතුමමාගේ කාර්ය භාරය පිළිබඳව පැදිලි කරත් කොම පයහන්නේ විහාරද වාලග මාට්නා පනතට දල්දාමාලිකා යටත් වනේ එක්දස් මසය තිස්ස එකේ එ ම තිවග නමුත් අටසය පහළවෙ ඉඳලා දල්දා වහන්සේ ආරක්ෂා කරපු දියවමරු රාජ විශේෂෙන් හිටිය. එක ඇත්තමක නොනන් Pීබ. නොගෝල දීවන්තුවා කාලය වන්නකං දර්දා මාලිකවට පත්ව වන දියවාර්ඩ නිල්මල පත්කෙරුවේ ම්ඩලයකින්. ඒ නුවර හිට අධිකාරම්වරු දිසාවරු රටේ මහත්වරු එක්ක වෙලා ඒ මණ්ඩලයකින් තමයි දියවාඩ නිලිමේතවුල්ලා ඒ රදවරු පත්කෙරුවේ. ඒ පත්කරපු අවස්ථාව ඉංග්‍රීසි රජ පිළි ගණඩත්වන මක දේකළුගේ එයටට තෙෙන ලංකාව තිබුණ ඒකො පිළිගත නමුත් මේ මණ්ඩලයකින් තමයි ද. ගහි භාරකාරත්ව පත්කරග නාවේ නමුත් එක්දා සටසය පනස්තුනේදී තමයි මාහන එකු දෙනටත් දිවලනිතුන් නිල වශයෙන්ම නදාහන්සේගේ කරඩුවල්ල ඇතුර ඔසිියල්ලම ඉංගවිසිම් භාර දුන්නේ පො එතකං ඉංගවිසිම් බාරදුන්නේ නෑ නමුත් එක්දාස් නම සය තිස්ස එකේ විහාරදවලගම් ආටනා පනත එනකං තල්දාමාලික පත්ත්‍රච්චි සියලුම දියවදනලුවරු මහනාක පතිව දෙක වගේ ජීවි තන්තය තෙක් පත්වෙන තියවරණල්මේ පත්ව හම මැරණකම්ම දියවර්ණේ තනතුර පත්වෙනවා. නමුත් එක්දාස්තමසය තිස්සකේ ඉංග්‍රීසින් විසින් විහාර දියවලගම අටට පනත ගෙනාපු හම තල්දාමල්ග දවර්ගීමේ තනතුර දැරුවේ පිබී නු ගල දිවරලනතුවා එතුමා ඉග්‍රීසින්ඩැකිවක ම පත්වනේ පනතගෙන් ඉිස්සල නිසා එතුමා නැතිවෙනකං යතුළු කර්ඩුව ඇතුළු බාර දෙෙන් නැකවා රජයට මහාභාරකාරතුමාට බාර දෙන්න කොමකති විහාර දේවාලනකම් මාත්‍ය පනත මහාභාරකාර දෙපාරමේන්තුව යටට තමයි යටත් කැලා තිබුණේ. පස්සේ එතුමා එක්දස් තමසය තිස් හතේද තමයි නැති වුණේ නැතිවුණට පස්සේ තමයි පලවෙනි නිලවර්ණය මහාභාරකාර දෙපාරමේන්තුව යටතේ තිබුණේ ක්දාස් තමසය තිස් සතය දී ඒ නිලවරණයෙන් Tබී රත්වත්ත දීවරනීම තමයි පත්වනේ එතකොට ඒකට චන්දනාමලයක හිමියේ තිබුණේ උද්‍රරට පලාාත්වල තිබුණු වි්‍යහාරදේවාලක මාර්්‍ය පනතය අයට තෙතින රජමහාවි්‍යහාරස්ථාන එතකොට මහනාක ස්වාමීින්දජණන් වහන්සලා දෙනම ඇතුළු රජමාර ව්‍යහාරස්ථානවල භාරර ස්වාමීින් වහන්සලා ඒවගේම උග්‍රට පලාාතයා අයි ව්‍යහාර දේවාලවල භස්්නාාග නිළිමතුමල්ල ඒ වගේම ගිහි භාරකාරෝරු ඒගේ ඒකාලේ අධිකාරම්වරු රටේ මාතරු දිශවරු වෙනුවට ඒ ප්‍රාදේශය ආදයම් බාර නිලධාරන්ට තමයි බලය තිබුණේ ඒකාලේ ඩRරෝ හැට සනතුර තිබුණේ එක පස්සේ පාදේශේ ආදායම් නිලධාරී ඊළඟට උපදිසාපතිය වගේ ඇවිල අ පාදශය ලේකම් හැටිට ඇල්ලතිනවා. තොට මහනුවර උද්රණට පලාාත කියලා ගත්තුත්ඒ එනොව මහනුවර දිස්ත්‍රිකෙන්, මනුවර දිස්ත්‍රිකය මාර්තයේ දිස්ත්‍රිකය නුවරෙලිය දිස්ත්‍රිකය, අනුරාධපුර දිශ්‍රීකය, එතකොට පොළොන්නරු දිස්ත්‍රිකය, කුරුණෑගල දිස්ත්‍රීකය, එතකොට පුත්තලම සිංහලපත්තුව අවුන්‍යාව සිංහල පපත්තුව. එතකොට තිර්කුණාමලේ සිංහලපත්තුව එතකොට අම්පාර සිංහලපත්තුව ඊළඟට බදුල්ල මොනරාගල ඊළඟට රත්තපුර කෑගල්ල වගේම ගාල්ල හිනුතුම් පත්තුව මාතර මොරුවක් කෝර්ල යන එතා සටසය පහළ වේ. උටරට රජධානී තිබුණු මයින් ඇතුළු පිහිටි ප්‍රදේශවල තමයි මෙමකර එක උටරට ප්‍රදේශයට අයත් ඒ විහරදේවාලක මාට්නා පනතය යටතේ ලියාපදිංචි සිද්ධස්ථානවල භාරකාර ස්වාමීන් වහන්සලාට සහ බස්ායිල් මිතුමල්ලට දේවල තිස්සකක් එෙනවා ඒ තිස්ස එකේ බස්ටායිල් මිතුමල්ලට සහ ප්‍රාදේශීය රජ නිලධාරීන්ට තමයි බලය ආවේ මේ නිලවර්ණයෙන් පත්කරන්න. නමුත් ඒකාලේ අධිකාරම්වරයෙ හෝ රටේ මහත් එක්කෝ දිසාව කෙන කිටිියොත් ඔහුත් චන්ද බලයක් තිබුණ නමුත් දැන්ගේ අධිකාරාවවරුරටේ මතුර දිසාවවරු නැති නිසා දැන් සම්පූර්ණයම භාරකාර හිමිවරු මහනාය කාරු දෙනම ඇතුළු. ඒවගේ පස්්නනලිමල සහ පාර්දිශ්ලය කමල තමයි දැන් පත් කරන්න. ඒගේ නිලවර්නය පතචි දීවඩලි මෙෙන හැටිට ටබ රත්වත්ේ දියවඩනිිතුමා තම ස්ලම්පත්නේ තිිත්තයඉඳදල හතුලි සත වෙනකම්. ඊට පසේ හතුලි සතේද පත්වනාා කොලින් නොගෝල දිියවඩනිිල්ිතුමා. එඒතුම හතරි සතය දල පනසත්ව වෙනකම් පත්වල ය පනසත්වයලා හැටඒක් වෙනකම් කටයුතු කරල හැටේ දී එතුම නැතිව වුණ ඉටපස හැටේ දී හැරිස් ්‍රත්වත්ත දීවර්ණිම පත්වෙලලා එතුම හැට හතරෙදි නැතිවුණ එතකට හැට හතරේදි පි උද්‍රාාවන දිවර්ලින්තුම පත්වෙල එතුමට හැත්තා හතරෙදි අයින්වෙන්න උනමග වරදු හැත්තවට වඩ දීවර්ි දූරය දරන්න බැරි නිසා ඉටස හැත්ත අතරේ අගදි මගේ පියා පත්වනා දල්දා මාලිකා දවණීමම ැටිට ඇත්ත පහැමුල පත්තලා අසූ පහවෙනකං එතුමා කට්ටයුතු කර අසූ පහදි තමයි මම කට්ටයුතු කරේ. එනිසා දියවර්ණිලිමිට සම්පූර්ණ චංචලහා නිශ්චල දේපල දළදා වහන්සේ ඇතුර දියවර්ණිම තම බාරෝ කටයුතු කරන්නේ. හිකන්නේ දල්දා මාලිගාවේ සියලුම දල්දා වහන්සේ එතකොට පූජ කරලා තියෙන බාණ්ඩ ඉඩකඩම්. ඒගේම මාලිකා තියන පුදසිරි චාරිත්‍ර ඒවට පත්කරන නිලධාරින් පත්කිරීම් ඒවගේම මාලිකාව තියෙන මංගල්ලයවල් සංවිධානය කිරීම ඒ සෑම දෙයක්ම දීවඩ වගේ යටති තමයි එන්නේඒ වගේ මාලිකාව අරමුදල් වලට වක් කියන්න ඕනෑ වාශිකායවයක් බෞද්ධකට බව මා භාරකාර දොමිත්‍ර විදිරිපත් කණන්න වෙනවා නමුත් එක්දා සමසය අසුවේ මහා භාරකාර තුමාට තියන වක් ීම අද බෞද්ධකටතු කොම සා රිෂ්ට ඇල්ලතිී. අුව එක්දස්නමසේ අස්සුවේ තමයි බෞද්ධකටිතු කොමසාරිස්වරයා විහාර දේවාලක මා්‍ය පනතය භාරකරු හැටිට පත්වයන්නේ නමුත් දල්දා මාලිකාවේ චංචල නිශල දේපළල ාර දියවරීමි නමුත් මමානාක ස්වාමීන් වහසේලා දෙනම තමයි මාලිකාවේ තේවවාව බාරුවෙන්. නමුත් ඒවා බාර සිටිය හැම වර්ෂයම වස් පෝයට තේව මාරුවනවා මාලිකාවේ. මාර්වෙනකොට වසරක් මල්ුවත්ව වසරක් අස්කිරේ මාානායකාරුට භාර දෙෙනකොට ඒ උඩමාලෙ ඒේවාවට ගන්න බඩු ලයිස්තුතිනො රජෝරු පූජකරපු කෙන්ඩි රම්පාත්‍ර එසිියල්ලම උඩමාලෙ පල්ල මාලෙ ඒවා සියල්ලම භානායකාණන්ුරුන්ගෙන් භාර දුම් බවටත් භාර ගත් බවටත් දිියවර්ධනීමේ අසංකරගන්නමකද සියලුම් බඩු වාාන්ඩ දීවර්ණිම භාරවඇය වග කිවතියන්නේ. ඒ අර ඒේවා මාර්රනකොට ඒ බාණ්ඩ භාර දෙෙනවා හැම වරුද්ද හාර දෙකට. ඒ රජ්ජර විසින්ම පූජාකරපු රම්පාත්‍ර කෙන්ඩී එතකොට සෑම දෙයක්ම ඒේවාට වටාපත චාමර හැම දෙයක්ම බාර දෙනවා. ඒවගේ මාලිකාවේ ැ කත්යන බාරන්ධිතියනවා මුත්තැන්ගේ ඒවා කාරිීකෝරාලයට දීවල්ලින් භාරවේ කට්ටිතු කරන යනවා. ඉසින් මාලිකාවේ තේ පූජාවල් ඒවා සෑම දෙයක් මේ විදිහට කෙරෙනවා ඒවා කටතු විහාර දෙකට බාර දෙෙනවා. නමුත් පත්තිරිප්පුව ඇත්තමකින් ඔොන දල්ලාමාලිකාවට ඉංග්‍රීසින් බාරදුන් එනෑ එක ඉංග්‍රිසි රජයයටත තිබිලා එක්දස් නමසිය හැටහයේද තමයි ඩලිසේන්නෑ කගමැත්තුම තමයි දල්දා මාලිකාව. ප ගොඩන ගල්ල ාර පත ිප ේක්ම අදිසිං රජරු ඉදි ෙරු ටඒක රජ්ජර මහජනතාවගේ දර්ශනයට පාචිකර මානගාවට අදල් ගොඩනැගල් ලක් නෙමේ තින් ඒවුනට ඉංග්‍රීසින් අටසේ පහට දේ ගතර පස්සෙ ඉංග්‍රසිේ ආන්ඩු යට තිබිලටතමයි හැට හය දල් මාලිකාවට බාර දුන්න. එතකොට මාලිකාවේ පත්තිරිිපොට පුස් කාලයක් තිමුණ ඔරියේන්ට යිබ ්‍රරි එක පරන උල්තන්ගේ තිබුණ ඉංග්‍රීසි ආන්ඩුව කාලේ ඒ පස්ත කාලේ. කමිටුවක බාරෝ ඒ කමටු හිටපු සාමාජිකය තයි සිරිමල්ලවත්තේ ආනන්ද අපේ හිට මල්වත පාශෂය මහනාක ස්වමන් වහස. උන්වහන්ස තමයි ඒසාමාජිකින් අතිම ජීවතුන්තර ඉතුර චක්කම සාමාජික. උන්වහන්ේ භාරෝ තමයි පත්‍රිපිය පොත්්පත් සියල්ලම තිබුණේ. ම උන්වහන්සේ එක්දශනමස අසුනම අපපොත් වනාට පස්සේ. ඒ සියල්ලම ලේඛන දවඩලම හැටියට මම භාරාරගන ජාත්ක ලේඛනගාර දෙ පර්රමීන්තුවයි යටත ලේඛන සකස් කරලා එ පොත්පත්වල මෙම කරලා දල්ලා මාලිග යටතට මොකද ඒක අපේ වැලිවිට සංරජ හාන්දුරුවෝ අතින් ලියු බේසජ්්‍ය මංජුසාාව යෙනවා. ඉති ඒවගේ ඉතාම වටිනා පුත්්පත්තය පුස්සකාලේ තියෙන නිසා. ඉති ඒ තේවා මාරුවෙනකොට මල්ලතු අස්කිරි විහාර දෙකටත් මා විසින් පත්තිප්වත් ඒ මාර්රුවෙන විදිීට හසු නමේන්දල සකස් කරවා. ඉතින් ඒයනෝ මයි අදත් පත්මාලිකාවත්තේවාට උඩ මාලේ පැල්ල මාල විතරයි භාර වන්නේ නමුද පත්තිප්වත් අපේ යගේම ලේකනත් එක්ක භාර දෙනවා විහාර දෙකට පත්තිිප්පය අත්වත් එක්කම. තහම ඒවගේම දල්දා මාලිකාවේ ඉඩකඩම්. දල්දාවාන්සිට පූජ කල්ල තියන ගන්ධයේ අක් තින ඒව හම්බක් මුෘරුතියනව අලුත් සහල් මංගල්ලට ඒය අලුත් සහල් අරන්ගන්නේ ඒ විධානලයටතේ ඒවගේ අලුත්සාහල් මංගල්ලට හල් සේරුවා සුවක් ත අල්දාවන්සට පූජ කරන්න නඒ වගේ මාලිකාව මංගල්ල තියනවා ඇසල මංගල්ලය අමතරවතියන අරුත්සාහල් මංගල්ලය වෙසක් මංගල්ේ වගේ උපසම්පදා පෙරහර දහයක් ජරු වෙනුවෙන් දියවද නිලිේ විසින් කරන්න න ල්ලත් විහරයටට පොය පහට පහයි අස්කිරයට පහයි පෙරහරෙන්. රජුරු වෙනුවෙන් ඔටරු පලන්නන වාහල්නාගේට දල්දා මාලිකාය විසිමන්නක් පෙති දීවත්නිනිීමේ විසින් එකල පෙරහර පහත් අමතර දල්දාමාලිකා පොසුන් පෙරහැර කරන්න වෙනවා. ඉලඟට ඇසල බංගල්ය ඊට අමතරව කාත්‍ය මංගල පෙරහරත් කරනවා. යිති ඒවා චාරිත්‍රොක්කම දියවදනිීමම භාර වෙනවා වගේම දල්දාවාන්සිට පූජරන ලද. නිශ්චල් දේපොලොවලට අමතරෝ චංචල දපළොල හැටිරා හනිිකල පුජ කලති අලියඇතුම් ඒව සියල්ලම දියවර්ණලිම භාරෝ තමයි තිබෙන්නේ. විශේෂයෙන්ම එක්දා සක්ෂය පනස්ටනේදී උපසම්පදාාව ලංකාවට වැරම්මුවට පස්සේ. උපසම්පදා කාඩ තුළදී රජව වාසලින්. රජ්ජුරූ විසින් භික්ෂුණන් වහන්සලා පෝය පහට. පසුම් ප අතරතින පොය පහට නාගින් පස්තනෙක් පත් කරනවා අමල්ලතු පාශත් අස්කිපාශෙත් ඒ සියල්ලම රජතුමා තමයි දරන්නේ පිරිකරද දැහැත්ද වගේ මාලිකාවට ගෙනල්ලා ඔටුුණු පලන්දලා ඇතා අුඩට කියයලා දේවාල චතතු්‍රවස්ශ්‍ර තුන්මලල්ලක් ගමන් කරලා පෙරහැරෙන්ම රජ්ජරු විසින් විහාර දෙකට උපසම්පද වනේ නාග භික්ෂන් හන්සලා දෙනම යවන. එති එකතමයි වාහල නාග පෙරහැර කියලා මාලිකාවේ අවුරුද්ධකට සැරයක් එදා ඉඳලා එක්දා සත්්‍යය පනස්තුනේ ඇතලම. ඒ ද ඒක වර්මාය ලබ භක්ෂන් වන්සල ැකපඇත භාග්‍ය ඒක භාග්‍ය සම්මන්ධයමක හම භික්ෂවාන්සේ නකම එ වාහලනාග දූරය ලැබෙන් ඒක මල්ලතු හාරයේ මාහනාය කාන්තර ඇතුලු ග විින්සත්වාරගේ කාර්ක සංග සභාවි තීරණයක් මත තමයි එක සිදවෙන්නේ. ඉතින් ඒ සිදුවනහම භානනාය කාන්රුව දීවන්ඩිීම හැටියට මට ලිතව දන්නවා. න්න මේ පොේ පහට මේ පස් තම පත් කරලා තියෙනවා කිලේී පස්තම පත් කරලා විහාරෙන් මාලිගාට වට පසේ තමයි හිවිසිමන්ටක් පෙදී මම ඔටුන්න පළන්දලා විහාරයට යවන්නේ. ඇත උඩ කියලා. එකත් එක පැත්තකින් එකත් එක පැත්තකින් භික්ෂූන් වහසරට ලැබෙන භාග්‍යයක් සහ වරමක්. දීවඩ නිළමතුමනි ඔය එක්කම්මා දැනගඩ කැමතිේ ඔබතුමාගේ කාර්යේ විශාල වගකීම් රාශියයක් තිබෙනවා නමු ඔබතුමාගේ කාර්ය පහස්සුව වෙනුවෙන් වෙනම නිලධාරෙන්දෙ සාධකාරවරුන් විධානය නලධාරිවරු ඒවගේ වෙනම තනතුරු රාශියයක්ක් මේ දළදා මාලිගාව ඇතුලෙම නිර්මාණ වෙලා තියෙනවා. ය පිටවෙ. දැන් ඇතමකින් වන ඒ සම්ප්‍රධාන කූලව එ රාටිකාරයානුවම බැලුවොත් දියවරන්නේල ළඟට ඉන්න කාරිය කරවන රාල. කාරිය කරවන රාල සමගමඉන්වා මාඩිකාව දළදාවහන්සේ ඟ සේවකරන වට්ටෝල් රාල. ගපරාල කත්තියන රාල්ලේ රාල්ලයින්නවා එළඟට පල්ලෙ මාලය රාල ඉන්නවා. රාල්ල ඊළඟට ගම්දා විධානෙලාඉන්නවා. ඒ විධානලට තමයි ඒ අවශ්‍ය රාජකාරී සියල්ලම පැවල්ල තියෙන්නේ. ඉතින් ඒ වගේම මාලිගාවේ හෙවිසි ඒවා ඔ සඳහා හෙවිසි සම්බන්ධ කටයුතු කරන්න තියනවා එකට පනික්ක මුර හතරක් තියෙනවා ඉහළවල මාලගම්මන මොලකොඩ උඩුවෙල කියෙයි පනම්පා හතරක්තින ඇය තමයි රජ කාරිතේවාාව කෙරෙන්නේ. ඒවගේම මාලිකාවේ සෑම බදාදම නානමුර මංගල් යඇතියනවා. ඉතින් එදාට නාගසිං්ඥන්ඒ මේ සිද්ධ වෙනවා ඒවගේම දල්ලා මාලිකාවේ කවිකාර මඩුවතියන. සෑම පෝයදාට බදාදට ඒ කවිකාර මඩුවත් තල්දාවාන්ස වෙනුවෙන් දල්දා සිරිිත ගුණගායනා කරනවා. මකද රජතුමාට තමයි ගුණ ගායනා කරුවේ, කවිකාර සිරිද රජතුමා තම වරණාව කෙරුවේ. නමුත් කීතසිී රජතුමා රාජසිංහ රජතුමා ඒ නියම කරා කවිකාර මඩුවත් දළදා වහන්ස වෙනුවෙන් ඒ ගුණ ගායනා කරන්නිතින් බසෑම බදාදටම නානහොර මංගල දස් වලට. ඔයදාට ඊළඟට දල්දාප්‍රදර්ශනවලදී දල්ලවන්සේ එලීට පිරිත් පණ්ඩ පට වඩම පහවස්ථාවේ ගත්ත වෙලා වඩම් ප වෙලා ශල්ත නැවතගෙවදනකං. ඒවගේම පෙරහැර කරණඩුවත්. එලියට ගත්ත වෙලා ඉලගේ වදරකං පරකාවිකාර මඩුව පෙරැහැරෙත් ගමන් කරනවා ඒ රචාරිත්‍රටික සිද්ධ වෙනවා. ඒගේ මාලිගාවේ ආලත් අයි අම්මල දෙන්නෙක් නවා යාලාලත්්‍යය අම්මල බධාදරනානර මංගල දසල්ටත් පෝයදාටත් ඒළඟ පෙරහර කර්ඩුව අරං ආයගේෙවදූපු හම යාලත්තති බාන කටයුතුත් හෙසිද්ධ කරදවෙනවා. ඒ වගේම දන්දා මාලිකාාවේ ඒ රාජකාරි කටයුතු හැම දෙයක්ම සම්ප්‍රධානුකූලො කෙරෙන්න ඕනේ ොකද ඒ වාර්ශෂිකව මාලිකාාවේ තියනවා මේ මුරනියම කිරීම. කටයුතු කරන්න දියවත්නිලමේ බැහදකින් දෙෙන පෙෙනුමෙනෝ හැමවාර්ශයම කාරි ුල ඇතුළේ විධාන්ල ස අසීවලු සේවකින්. ඒ අවස්ථාවද අර බුලත් අත භාරාරගෙන නැවතේක වාර්ශ්‍යයක් ගානේ ඒ කටයුතු දිීර්ග කරනවා. ඉතින් ඒ සම්ප්‍රදාය අදත්ේ අකණ්ඩව චාරිත්‍රාණකූලෝ සිද්ධකරගනේ නවා. රදා වහන්සේ වෙනුවෙන් එ පුද සීහරි තේවගේම දල්දා මාලිගාවේ තේවාව කටයුතුවලට සම්බන්ධ වන සෑම් කෙනකුටම ඒ චාරිත්‍ර වගකම් කාරිකෝරාලි විසින් පවරනවා. ඉතින් උඩ මාලයේ වටටෝරාල තමයි ඒ වටටල් ේඛන සහ යතුර පණඩ කරන්නේ තේවා පූජාවලාවට ඒළඟටම පල්ලි මාලය රාල තමයි රාජකාරි කරන්නේ වගේ මාලිගාවේ තේවාාවට වගේ පරැල් බලාදී අයතා රාජකාරි කරණෑ සම්පවම මුත්තැන්ගේ ඉඳලා ඒතේවා. ට සියනුව පණඩ කරන්නඕනේ ඒයගේ රජ දල්දා මාලිකව කියැන රජුරන්ගේ පුද්ගලික වැඳම් පිදුම්රන ස්ථානයක් පයහඳදුන්නේ. ඒසක් කිසි කෙනෙකුට මාලිකවට ඇතුළ වට දුන්නේ නෑ. එක්දා සට සිය පනස්තුන වෙනක එක්දා සට සිය පනස්තුනේ මහනා කාක දෙනමටයි දවඩින්ට දල්දාවන්සේ භාරදුන්නට පස්සේ තමයි. සාමාන්‍ය ජනතාවට ගල්දා වහන්සේ වැඳගන්න මාලිකවට ඇතුළන්න පුලහුණන. මොකද මහජනයට වැදගන්න තමයි පෙරහැර කෙල්ේ. නෙ පෙහර ල පෙහර කරු වැටම නම දවාන් පෙහර කවද වැරම න. එනිසා සාමාන්‍ය ජනය ඒකා මහමලට ට මල්ලාස හමල් විති පිලදේ නි මාලිගාවන්ට වැදලතිීම කොද කාට රජවන්ගේ වැැඳම් පිදුම් කරන තැනතමයි මාලිකාාව කියනන් ඒකැනේ දන්දා මාලිගාවේ දිනපතාම. අලි අන්දුරේ බුද්ධ පූජාව තියන දවල් බද්ධ පජාව හැන්දය ගිලම්පස දෙක් තිනමුකොද රජරු විසින් තමයි හේම කද අරගෙන මේ දල්ලාවන්සේට බුද්ධ පූජාවස් සඳහා පැමිණෙන්නේ ප ඒක හතයි කාල්ට හැන්ද ඇවේ ඒ ඒය හත හතරිස් පාට දෙව ගිලාම්ප කුත්ති නමුකද රජුරුවන්ට පලවෙෙන ගිම්පසට එන්න බැරි වුණනා ඉති ඊට පසේ භික්ෂුණ වහන්සේලාට රජුරු පරක්ිලා පහමකවාම මෙතකොට දු අල්ල දොරවාපම යි රජ්ුරවත් දොරාරන්නේ පස රජහ කියලා කිව තාන්ද්‍රකුව රාජ නියෝගය කියලා. පස්සේ රජුව ඇම මාල්ලෙ කැඳවල නෝගයක් දුන්නන දෙදවන කිිලම්පසක්තියන්න. අදත්තේ දෙවලින් ඒවන් පස රදා මාලිකඇයි තියෙනවා. ඒ නිසා ඒ රජවරුනත් රාජ්‍ය නියෝගියවනත් රජ සභාවය අවසරත්ම තම මෙවා කරේ නමුත් අදකාලයම කරන්න මොනවේද අපි දන්න නමුත් එදා ඒනත් විනයක් ඇැතුුව තමයි ඒ රජවරුණත් ඒ සම්ප්‍රධවල් චාරිත්‍ර මෙවා කරුවේ දැන් අදාානමල්ලු ෙඩිගේ වියාට හැමසැරීමම පෙරහර කරඩුව ගල්ලා. ඒ රාත්‍රයක් ආදන මළුව තැන්පත් කරලා පෙර නොමකද ඒ කාලේ ආදන මළුව ෙඩිගේ විහාරය තමයි දළදහන්සේ ගෙනල්ලා තැන්පත් කරමකද මනුවර යුගගේ අද තිය පැරණිම කගඩනැගලි එකක තියන එකක් නාත දේවාලේ ගෙඩිගේ ආධාන මළු ගෙඩිගේ විාර එක ගම්පොලයගගේ දාහතරනි සිතවර්ෂත වර්යහපු කොර්ණ ගි දෙකක් අමක මනුවරයගේ රාජධන වුණනි දාහසේ වනි ධතව වශය මු ර. දවාහසගෙනෙල තැන්පත් කරේ අදාන මල් විහාහරය අස්කිර මහ විහාරය ඉතින් ඒ පරහැර හැම අරුද්ෙම ගිහිල්ල එතෙන්න්දි කරණ්ඩුව තැන්පත් කරලඒ කරඩුව සුදුරෙද්දකෝතලා දියවනිල නිල මුදරාවයද මාහනා කන් විශර පටු ලකන කියලා රජුරමකද රජුර පූජ කරපු රජුරන්ගේ දීශන මාල කුන්ඩ ලාබන හැම දෙයක්ක් මේෙගේ යෙනවා තියව නිසා එක ආරක්ෂා සැහිතව තියල තමයි ආය දවල් පෙරහර ආරම්ම කරනකොට නැවතත් අර සුදුරෙද් විු්ත කරල අර මුද්‍ර වයිං කල්ල ආය ඒේකන කරන් කලා බල්ල තමයි පෙරහර රම් පිටත්වෙන්නේ ඒේවගේ චාරිත්‍ර ගොඩක් දියවරනීමට ව තිය මගකිීම තිය නමුත් දිය කැපීමේ චාරිත්‍රකයන්න දේවාල් අත්‍ර කක් සිටුවීමයි. අලුක් නුවර දේවාලෙන් තමයිඒ ක අපගෙනල්ලා හිටෝල දේවල හතර විශ්ණ දේවාලය සිදු කරෙන්නේ. නමුත් දකැපිීම දේවාල්හට නමුත් මාලිකා පෙරහර දිය කැපීමට යන්න. පල අන්තිම රන්දුලි පරහර අවසන් කරලා දේවාහතර දල්දාමාලක පරහත්සම ැල්ල අදනමල් වේ තැන්පත් කල දෙේවාලාහතර නැවතැඇල්ල දේවාහත්‍ර මුත්ත බාල රං අයු රම් ගැිතොට ප ගිලතම දියකපලව දල් පරහර පෝධරම කරන්නේ තියවාගේ හුඟාකේ චාරිත්‍ර සම්පදාව සිරිවරිතය අදත්යක්හන්නෝ කරගන නවා ඉතිං ඒ දල්දවාන්සගේ පිහිටින් තමයි අදත් අපේ මේ ලක්බිව නැකිල තියෙන කෙනක අ මතක්වන කැමති. ියවඩ නිලමතුම ඔබතුමා දීර්ග වශයෙන් අපට හැම කරුණක්ම පැහැදිලි කරන මේ තුළින් අපි දකින ප්‍රධානම දේ තමයි ලංකාවේ ඇත්තටම බුදුන්මල්කඩ අපේ උතුම් දශ්‍රධාතුන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි ප්‍රාජරාජ මහාමාත්‍යවුරුන් හිස් මුදුනෙන් පිළිගත්ත දෙයක් තමයි දළදා වහන්සේ මේ දළදා වහන්සේගේ සුරක්ෂාව සඳහහා ආරක්ෂාව හිතසුව පිණිස කරඩු හතක් තුළ තමයි දාකර්ඩුව දළදා වහන්සේ තැන්පත් කලා තියන්නේෙ ඒ එක ඇතුරක් දේවඩ නිලම තුමා සතුව තියන. එතකොට මල්ලත්තට සහසගේරයට කර්ඩු දෙකක් තියෙනවා. මේ කරන්්ඩු හතක් තුළ දළදා වහන්සේ තැන්පත් කිරීම පිළිබඳව කොහොම දවබතුමාද අපේ හඳන්නේ දැන් ඒ මහ කරඩු ඇතුරු දියව ළඟ තියන ඉළං කර්ඩුව මල්ලත්ේ පානාකාරුරන් ළඟ තිීන ඉළඟට අස්කිර මහනාකා්ුර ළඟ තියන ඉති දියවරනිල්ම ඇතුු මහනා හාදුර දෙනමත් කොතුවෙෙන් ඕන දදා වහන්සේ එලිට වඩම්මන්න. නැතුව බෑ මකද දැන් අදඔය දල්දා වහන්සේට කරඩුට ඉදිරිියෙන් වැඩි නොවදින වීදුරු ආවාර්රණයක් අද තියෙන නමුත් ඔකට කලින් තිබුණේ යකඩ ආවරණයක් දාලා ඉංග්‍රීසින් විසින්. මොකද අටසය දහටේ කරැල්ලෙන් පස්සේ ඉංග්‍රීසින් දල්දා වහන්සේ අරම් පණී කියර එකටේ යකඩ ආවරණයක් දාලා දිසාපතිලගේ අතුරු තියාගෙනටේ. යකඩ ආවරය ක්දාස්තම් සය ඇැත්ත දෙකේ ජපානෙන් පරිත්තාගයක් හම්බල තමයි අද වීදුරු ආවර්ණය හයිකල තියෙන වැඩ නවා දින තියර යකඩ දොර ගලල පත්තක දාලා තින මංගගේක උඩ මාලිකා කවතු කාර ම්පත් කල තින ොකද මේක ැන ගඩිප තිහාසය ඉතින් අදත්ේ දොර තියනවා දැනගන්ඩ මේ මාලිකාවේ ඕන කෙනෙකුට කෞතුකාකාරයට ගේ හම. ඉතින් ඉංග්‍රීසින් හයිකල තිබේ යක්න දොර තියෙනවා. ඒවගේම ඒක අතුරු තියනෙ දීවත් නිල්මිල. හකදඒ විදුරු ආවරන්‍ය ඇතුළි තමයි තියන පෙදහර කරඩුව සහබ දල්දා ප්‍රදශනවලට ගන්න කර්ඩුව එහෙම ඒක් ඇතුලි තියෙන්නේෙ නමුත්තර මහ කර්ඩු විදත්තකරපුහම තමයි කර්ඩු හතකද දල්ලාවහස වැඩ සිත්්නි. එතන තියනෝ ඇත්තම කරන හෙම්මාලි කර්ඩුව තියෙන තවම ඇතුළේ ඒ රරත්තරග මේ මැනිි ගල්ලල් ඔබෝපු. එහෙම මල් කඩඩු තියෙන තකොට මත මරකද පච්ච බුදු පිම තියනවා වගේ බුරුමෙන් අහම් වේචි කරඩුවක් තියනවා වීදරු ඉඳල් දවන්සවනම්මන්න පැනිි ගල්ල්ලපු. ඒවගේ ඒවගේ සම්පූර්ණ ත්‍රිපිටකය තියනවා රනි මක රත්තර කිලවෝ මහිතද තිසයක් කිතර බරයකු සැන බෑ ඒකත් මහ කරඩු ඇතුව තියෙන්නේ ඒගේ දල්දා ප්‍රදශනයවලදි අර විීදුරු කණ්ඩුව අඩම්මන්නකොට එකේ තැම්පත් කන්නක පොල්ගිය කෙක්ති න දි හතල එකත්ව තම රත්තර නිෙුම්මල අර මුද්දයි තියෙන්නේ ඉතිය වගේ බුරු මෙ පූජකරපු කරටු තියනවා ඇතුළ ඒ වගේම සියමෙන් හම්බෙච්චි ත්‍රිපිට කේ තියෙනවා ඒ තැම්පත් කල්ලා. ඒ ඒගේ පටිනා දේවල් ඒ එකේ ඇතිළ පූජ කල්ල තියනය වගේ මර කරණ්ඩුවට පලඳල තියන රජුවන්ගේ විසින් පූජකරපුල්ලන්ද මාල රජුවන්ගේ දිරිසන මාල රජුුවන්ගේ කුන්ඩ ලාබරන ඉට පස්සේඒ කර රජ්‍ය නායකින්ගේම මාල පූජ කලති නවා. ඒ අටසසි පහහිටුව එක් නෑලිකොඩ අධිකාරමට ඉංග්‍රසින් රජුරු අල්ලා දෙන්න දීපු නම්බුනාමයත් මාලිකාට පූජ කල්ල තියන ඒක තියෙන කර්ඩු එතිය ඇතැම් පත් කල්ලා. ඒගේ මහලෙපොල අධිකාරම්තුම ූජකරපුය කරඩුව. ඒවගේ කීතතිසි රාජසිං රජුවන්ගේ මෑනියන්ගේ කෙස්වලින් ගොතල කරඩුවක් හරිගස්සල තියෙනවා මෙ මේමාලයක් ඒ කණ්ඩුවට පලන්දලා තියනවා. කෙස්වලින් සකස් කල රං ගෙඩියල්ලලා ඒවගේම කීතිසි රාජසිං රජුවන්ගේ කෙස්වලින් මුසුන්න්නක් හදල තින දළදා කරඩුව දීවිලි පිහිද. ඉ. ඒ තරං භක්ෂියෙන් රජවරු දල්දාවාහන්ස වෙනෙන් මෙ වකල තියනෙ කවරුත් මයිත නොක දන්න රජුවරන් කෙස්වලින් හදල්ලා හසුන්න්නක් තියෙන දල්ලාවහන්සේගේ දයිලි පිහිඳ කරන්නුුව. ඒ තරම් රජෝරු භක්ෂයෙන් දළවාහන්සේ වෙනුවෙන් මහන්නෝරුගේ වැඩ කල්ලා තියෙනවා ඉතින්ඒ ආරක්ෂා කරන්න ගමම් මාලිකා ගොඩත්තිවෙලති නොකද ප පෝජගීසි ලන්දේසි ස ඉංග්‍රීසින්ගේ ආක්‍රමණ කාලවල අටසේ පහළ වෙනකක් ඒමුරු යුද්ධවලට රජෝරු මූුණ දුන්න. ඒ කැනෙ විශයෙන්ම දෙවන රජසිංහ රජතුමයි කාලෙ ඉඳලා ආ යුද්ධ රාසියකට හුණ දෙන්න ඕන මේ පවටීසි ලන්දේසි ගන්න වරු සටන ධන්තුරේ සටන ඒවගේ ඉංග්‍රීසින්ගේ සටන් ඒ ලින් දල්ලාවන්සේ ආරක්ෂා කරන්න දිවි හිමියෙන් කැප කල්ලා තියනවා අත් ගර්තර මහා සංගරත්නය උනත් දිව හිමියෙන් වාරිපොල හඳුරුනත් දිවි හිමියෙන් දල්දාවහන්සේ ආරක්ෂා කර දමුරු කැලේ. ඉතිං ඒ ඉතිහාසේ ගමම් මාලිකා තිබල තින දල්දවන්සේ ආරක්ෂා කිරීමට ඔය පිටිකොඩ හිද කල කිතුූල් පේ හැම තැනම දල්දවන්සේ ආරක්ෂප සුල් පිටියේ වගේ දල්දවන්සේ ආරක්ෂ කල තිබල ති නොඔඒ සිද්්‍රස්ථානවල අඟුරන් කෙත ඒ වගේ තැන්වල. ඉතින් ඒකෙම පේනොම් මුන තරම් භක්තියකින් ඒ රජවුරු දළදා වහන්සේ වෙනුවෙන් කැප කෙරුවද කියන එක ඉතිහාසේ දිහා බලන්නකොට රජවරුන්ගේ තියෙන සියලු වස්තුූන්. දල්දහසට පූජා කර රට පූජා කර දල් වහන්සේ. තිය ඒක හින්දා අවුරුදු දෙදස් තුන්සීයක් දල්වහන්සේ ලංකාවට වඩම්මපපු දවසය ඉදලලා ඒ මාරෙ කුමාරිය ගෙනනල්ලලා කිත්සිරි මෙවන් රජුගේ ඉඳල කීති රාජසි රජර උප සම්පදාව වගෙනද මානුරුගේ නවත දල්දා පෙහර ආරම්භ කරලා ශ්‍රීකම රාජසිංහ රජුවන්ඉගේ ඉද්‍ර දල්ලා ආරක්ෂාවන. ඒවාගේ මල්ලතු අස්කිරුපේමහ විහාරේ මහනනායකාරු ඒගේ දියවනිල්මලා ද වෙන ඒ දල්දා වහන්සේ වෙනුවෙන් තෞද්දිමි හිවී මේ රටේ ප්‍රමණනමින් සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතා වෙනුවෙන් අපි අමාමයින් බුදුපියන් වහන්සේ දේශනා කරපු ස්‍රීධර්මස් කන්දය. තළදා වහන්සේගේ ස්පර්ශ වෙලා තියෙන නිසා රල්ද වහන්සගේ බදෙන් අදත්ඒ එක ආරක්ෂා වෙලාති වෙනවා. පුරා වසර හතලිස් පහක් ලොවතුරා තතාගත සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ මොකේ පිහිටයි. වාමශ්‍රී ධාශ්‍රා ධාතුන් වහන්සේ වෙනුවෙන් පුද පූජාවන් පවත්වනවා මේක එක පැතකින් දෙවඩන් නිළමිතුමන ආමිස පූජාවක් තවත් පැත්තකින් ප්‍රතිපත්ති පූජාව නමුත් ඔබතුමාගේ කාලයේ දේ ඔය දළදා පූජාවන් නිසිආකාරයෙන් කරන්නට බැරි විච්චි අවස්ථාවන් දෙකක්තේෙන ම කැමති ඉතිහාසටේ මතක අරංයන් එකක් තරුණ සංවිධාන වල අරගලය දෙිනි කාරනාව Lට ත්‍රස්ථවාදී බෝම්ම ප්‍රහාර මෙන්න කා මේ සිද්ධි දෙකම සිද්ධවෙන්න ඔබතුමාගේ නිල කාලය තුළ ම කැමති ඔබතුමා තමයි ජියෝමාන සාක්ෂියය මේව සියසින් දැකලා තියන අදදැකීම් සහිතව තියන්නේ ඔබතුමා සතුව එනිසා මම මේ කිවේ දියවර්වරු කාටක් පුණ දෙඩ නැතිවෙනි අවස්ථාව දෙක්කට බ මුණ දුන්න කියලා මොකද එකක් රන ද්‍රස්වාදන් විසින් මහනාය කහාන්දුර දෙනමට දිවල්ට තර්ජනය කෙරවා අසු නමේ. කලා මාඩිකාවටත් බෝම් ගහල දර්දා වහන්සේ පැහැර කණඩා හදලා මාඩිකාවට වැඩිතියලා බයධාවනත් මගේ මගද නිවාස්ටනට පඩිවද ම වුණක් කානු පෙල්ල ද නූලින් බේරුණනේ. එදා තේවහිටේ අස්කිරි පාශ්වය අපේ මාහනාය කහඳරුවන්ගේ. ලේකහාරුව ට කටුතුකරු පලිපාන සිනි වස්සනය කකාන්දරෝ ත මාලිකා ඇතඒවා වැට අසුනමේ ඒ වෙලාවේ වැඩි හැන්දෑවේ ගිලම්පස පූජා වෙලාවෙ පුද්ධ පූජා වසඳ අප දාන නඩය හැටිට ඇවිල්ල තම උපහරදීම කෙරුවේ පොලිසියායට වැඩි තියලා පොලිස්ආතරයට තිරතුුවක් කොටි කුත්සා කෙන ගිහිලා හමුදාටමම කරලා ඉතින් ඒවාගේ මෙම කලා අපට පෙරහැර කරන්න දුන්නේ අසුන්නමි. අසුන්න මේ පෙරහැර එලියටගන්න දුන්නේ නෑ පසේ මට සිද්ධ වුණා දේවාල හතර දියකපාම කප්පිටෝල දේවාල අභ්‍යන්තයේ දේවාල හ පොරයර පහ කරලා කුබල් පෙරර පහත් දවාල හතර ඇතුළි කරන්න වන. මාලිකා පරෑර කුබල් පෙරෑර පහ මගේ දෑතයෙන් දළදා වහන්සේ පෙරෑරකාණ්ඩුව වඩම්මගන තුන් වලල්ලක් මාරිකාවේ මැදමිතුල වටේ පෙරහර කරය හස් පාතියන්න නැතුව මගේ අතේ. පලවෙනි කුබල් පෙරහර පහම මගේ අතේ පෙරහර කරන වඩම් මගට තුන් වලල්ලක් වැඩින්න මාලේටේ වඩම්මල මංගේ වැද්වී. පොකද පෙරහර එලිට විදි සංචර කරන්නට ට හින්න න්න පල වතාවට පලවෙනි වතාව සිදධ වෙච් දෙයක් කිසි කෙනකුට එලිට පහිද දුන්නේ නෑ ඉට පස්සේ රන්දෝලි පෙරහරත් ඒ විදියටම සිද්ධකෙරුවා. කරන්න දුන්නේෙ නෑ. යන්තන් අමාරුවෙන් පලවෙනි රන්දෝලිය දෙවිනි රංදෝලිය තුන්ගෙන රන්දෝලය හතරන රන්දෝලියත් මට සිදව වුණන ඒ වගේම වඩම්මගෙන යන් මානය හාන්දුරු දෙන්නට තර්ජනය කරලා ද මේ ආරි මේ අපිට හරි පශ්ට නමුත් මේක කොහොමරි අපි ඒ කරලා දැන් පෙරහැර කරලු අන්තිම ්‍යාදනමනට ගිනිියන්න ඕනේ පස්සේ පෙරහැර අමාරුවෙන් මාලිකාව ඉන්න අලිටික දාලා මාලිකාව පෙරහැර දේවාල චත්‍රවක්ෂටිත්‍ර සීමකිරවා ල සම්පූර්ණ ආරක්ෂාව මුොළු ආමුදාම පොලිසි ඔක්කොම දාලා මෙවකළ ආරක්ෂා සහිතව දේවාල හතරයි මාලිකා පෙනහර කර නමුත් දවාලවල ඇත්තුූටවත් අලියුඩවත් ගිනික්චිනෑ රං අයුද. මොකද කපමාත්‍රගේ කරේ තමයි රංා අයුදාාතර රංගාවේ අන්තිබරන්දොලි පෙරහර කවදත්මහිතන්නෑ ඒමද දේවාල වලට වෙලාදීම කියලා. මාලික පෙරෙන අන්තක් පෙරුණ රාලයි ජනනාග නිලමේ. ඊලංකට ඉස්සරහන් අත්තු දෙන්න බානයි. ඊලංඟට වඩම්මන ඇතයි දයාලය අත්තු දෙන්න මක රජතතේ අත ඒකාලි ජියතුකතරනෑ. ඉතින් අත්තාගේ උඩ මං කරමේ ජාරජතතා හිටිය කරුණෝ බඳලා. පෙරහරි සිද්කෙරුවවා මේ මම විතයි පෙදහරෙත් ගමන් කරෙක් බස්ටෑල්ලම කෙනක් එලට බස්සෙන. එකකුලන්ට අ හාමුද මට කාරතුට ලා ඉ සිද්නක ජනදපත්තුමත් ඇැල්ලට ද නිවාසගේට පෙරද ජනාධපති නිලනී ආසයගේටු ළග. ඉති ම විතරක් තනින්ෙන් පුදු ආරක්ෂා සහිත මොකද මට කර්ඩුව නිසා අන්නම වුණනා පෙහර කණ්ඩු බාරයන් නිසා. ති මම ගිහිල්ල පර අන්තිමරන්දලි පෙරහත් කරගන ඉළඟට කර්ඩු අරං ආධහන මළුවට ගිහිල්ල. එතා රෑ බස්ටැල්ල්ලලා මුො කරන්නව නැද එලි වෙනම් දවල්පෙන පටගන්න බසන්ොත් ඒක බසල්නටත් දැරවුණ බස්ස මට සිද වන වානාකාන්තරට සිද වන අපිට එල්ලි වෙනකක් ආදානමල් වුව ඉන්ඩ. මොද අපට එල්ලිටොත් යන්ටබෑ ගමාරුවෙන් දේවාලාතර. මේ ආමු ආරක්ෂා සහිතව ගිල දිය කපල යිති ඔන්න වැනි තත්ත්ක් එදා රටේ තිබුණේ. ඉතින් අපේ මේ ආගම චාරිත්‍ර පුදසිරිත් එදා කණ්ඩෝ රජකාලිදිල කරගරන ආපු සම්ප්‍රදායවත් මේ අය කරන්න දුන්නේ නෑ. ඉතින් මේක මේ අපේම අය මේ කරපු දේවල්. මෙවා අද රටේ ජනතාවට අමතක වෙලා තියෙන ඇති මේ වගේ අය නිසා දළදා වහන්සට තද ඉතිං හලුකුවට දේ සම්බන්ධව කතා කරන අරම කරනවා. ත් ඉතින් එක සම්බධචි සසාමා ික්ෂුණන් වහසේ ඇල්ලා අපට තර්ජන කර බෙල්ලට මට පහ තිීර තර්ජනය කෙරවා. මේ චීවරය ඇදක නෑවිල් මාලිකාවට මානා කරන්දුර දෙන්නගේ පන්සල් ඊට පස්සමයි මානාකන්දර දෙනටත් දව දල්ිටත්ව රජ වින් ආරක්ෂාවදෙන්ට පටන් ගත් අදත්තේ ආරක්ෂා දිීන නවා එදා වුණුඒ සිද්ධි නිසා. ඉදි ඒවගේම ආය සිද්ධ වුණේ එක්දාස්තමසය අනු අටේ. ඒවර දල්දවන්සේ පි පස්සේ මානාකාන්දන දන් ද. නිසල අපිට දැනගත්තා තර්ජය එනකොටම දර්දවන්සේ අපි හැඟගුව කවුන්දන්න මානායක දෙනම මමයි කරණටුව දර්දවහන්සේ අදර සිගත සිදුව හෝ අවන් හංගල අපි තේවාව ඒ විදිරම කරගෙන ගිය මාලිකාවටතර වනෙත් නෑඒ ත්‍රස්තවාතිී මාලිකාවට ගහනකොටත්ේ තරන්න ත්‍රස්ටවාදී මේ ත්‍රස්වවාතිී ගහන කොට වනත් අපේ හඳනේ මේ මේ ලිකාවේ මේ ප්‍රදහන්ස කල්්ඩු අපි වැඩිට නෑ වෙලාව අපි ආරක්ෂ සයිදෝත්තු කියලා පොද පූජය දිම කරගෙනාව. හිදි ඒවගේම ආය අනු අටේ අපට සිද්ධ වුණා මොකද රජය විසින් පනස්වෙනි නිදා සුත්සය සමරනවා කියලා නුවර මෙමකරකට එල්ටටේක ර්න කෙරුව නිදහක්ස්සය කරන්නට දෙල්ිනෑ කියලා. ඒ අවස්ථාව අපි බයවනමක දර අසු නමේ මය මමයි සිමල්ලත් ආනන්ද මහනාය කහන්දරුවයි, පලිපාන කන්ද රන්දනාය කහදරතම දවාන්සේ ආරක්ෂ කරන්න දා කටයුතු කෙරේ. එයවගේ අපිට අසු නමේ ඒ සිද්ධියෙන් පස්සේ අනු අටේ Lට ත්‍රස්ථවවාදයනකොටත් අපේ රබපු කල්ල විපසි මහනායක හන්දරුවයි මන්ලත් පාශේ. පෙස්ටිරි පස පතිිපන්නා කකාන්දරුවයි මයි අපි තුන්දනමඒ වගේම දල්දවන්සේ හැගුව හංගලා ආරක්ෂ කරවා දැන්ටට බෝම්බ යනකොට දල්දවහසේ කරන්නඩුව තිබෙන බෝම්බ යනකොට මගේ එදා ඒ සිද්ධිය වෙනකොට තවත්මගේ ඇගේ හිද වැට්නවා. පෝම්බ දෙ එකක්ග පහඳන උදේ හදයට නිදාහසුක්සේ සමරන් ඔොක්කොමල ඇස්තිි කල්ල තිබුණා එංගලන්තේ චාර්ස් කොමාර එ බව දෛනුවත් කලා තිබුණා ඒක නිසා එංගලන්තෙන් ආරක්ෂකාන්සය ඇල්ල මාලික ආරක්ෂාව ොක්කොම් බල්ල තිබුණ නමුත් ඒති අදත් මේ කඩාගෙන ඇවිල මේ බෝමේ සිද්ධ වුණනා අනුවටේ හරිට උදේ පාන්දර තේවා වෙලා නමුත් මේ වාසනාවට බෝමයක්ගේ හැම්ම තැනම ගින්නක් ගත්ත නමු මේ ගින්න මාලිකාවට ඇතුළට වෙන ගින්නගේ නනාද්‍යේ වාලි පැත්තට ඒ න අද්‍යවල්ලඟ පොල්ග ඔක්කොම චක්චුුණ මාලිකා වාල්වා ලොක්කම කඩා වැටලා පාසනාවට ගින්නක් කාවන මාලිකාව ගිනිගත්තනම් නිවාගන්නද මකද පරන්න දැව අරාමව තිබුණේ නමු කරඩෝලඟ කිසිීමයක් සිද්ධ වෙලා තිබෙන ු ලිකම විදුලිගක කරන්නුලන්ග විතරක් හය නම් නමුත් වැඩි මාල හෙල්ලු නමුගද ඒ ඩින්න මල හදලතින වරිච්චි වලින් අපේ හඳුනේ. ඒ වරිච්චෝලින් හදලතියන නිසා බෝම්බේ එන පහර උරාගත්තාවගේ වතුර දැන් උරනෝගේ ඒ අ ච ච රුවා මොත් ගොඩන්නගල හෙල්ලු ල් ීතිමුණු රිච්චිය කලාගනටන චිතරත් එක්ක. නමුත් අනිත්‍යවල් උනේ නෑම් නමුමාලිකාවාහල්කට පත්තිරිප්පුව දිග්ගේ පල්ලමාල අලුත් මාලිකාව මගුල් මඩුව මොකගේ ඔක්කුම් හල් ගැලවිලාගේ පල්ල්‍ය මානීතර පලන්නකට අහස පේනවා. ඉතින් ඒ වගේ මේ විනාසයක් උුණේ මාලිකාවට. ඉසින් ඒත් අපි තේවාවර නැවැත්වේ නෑ තේවාවත් එතකොට මාලිකාවේ මල්වති මානය කන්දු ාර තේවාව තිබේ හම්පිටි චන්ද ජෝති නායකාන්දරතමයි ඒ මාර්වය හිටිය පලි මාලය හාන්දරුවොත් තුවලුනනා අපේගමුලත් නහඳු මල්ලතු මාන්නකුවන්ගේ හොලහනු නමක්. ඉතින් ඒහඳු තිස්පිතල් ඇතු කරා විසිප සහක් විතර තුල වුණ ඔන්න මාලිගත්ව කිසිර ැරු නෑ ලියත ඔක්ොම සිද වන. ඉතින් මේ නමුත් අර දල්දාානු බෙල්ලට ඇතුර ගන්නක් ඇතුලුන්න නමු ඒ සිද්ිය මතක්රුණු මගේ තවත් ඇැ හිරිවත්නවා. නමුත් ඉතිං රජකාලයෙන් පස්සේ නායකාඳනේ මුළු මාලිගව විනිසුන වහල්කට සඳකඩ පහන එතකොට පිය ගැට පෙල්ල පංචනාර්රූපය එතකොට ඇතරූප මාලිකාාවේ චිත්‍ර වාලවල් ඔක්කුම ආය අලුතේම මහිතන් රජකාලයෙන් පසේ අදතියන දල්ලා මාලිකව ඔය විදියට නිර්මාණය කරන මටගේ ආසිරවාදය ලැබුණා. ඉතින් මට ඒ සම්පූර්ණයෙන්ම එකත් එකඒ වෙනම කතාවක් අපේ හන්න මුල ඉඳල ගිය එක කියන්නන එක දින දහැක් විතර ඒකට වේ අනම් කරද නැවත ගඩන ගබපු හැටියි හෙලදීපටව අපි බෞද්ධ නාලිකාවක් බොහෝ වැඩස්සටහන් නිර්මාණය කරණය නිසා ඉතින් අපික මේ කතාාව හට එකතුවෙලා යින්න හිටපු දියවැඩන් නිලමතුමා අපිත්ක ප්‍රථම වතාවට මේ ඔබතුමාගේ මේ තොරතුරු බහෝමයක් අපි ලබා ගන්නේ පික ප්‍රම් වතාවට මේ කවරුවත් දන්නේ නැති බොහෝ තොරොතුර ඔබතුමමා කියනවා. නිළමැතුමනි මේ ඔය එල්.. බෝහම සිද්ධියෙන් පස්සේ ඔබතුමාට පොළුවන්කම ලැබෙනව රජකාලයෙන් පසුව නැවත දළදා මාලිගාව අද වර්තමාන තියෙන තත්ත්වය දක්වා ප්‍රතිසාංස්කරණය කරලා දළදා වහන්සේ වෙනුවෙන් නැවත වතාවක් අ සුපුරුදු එදා පැවති ආරක්‍ෂාව සහ විශ්වාසය ඇති කරමින් ඒ කටයුතු කරන්න කොහොමදේ අතීතය සකස්වෙන. අපි අරනි මාලිගාව රජකාලින් පස ඉට කඩම් ති මාලිකාව නඩත්තු කරන්න මාජනයගේ ආධාරණින් තමයි සිද් කරන්න සිද්ධ වුණනේ තැන් අද වනත් ඔය පෙරහැර කරණ අය ්‍රාචිකාරි කරනයට පිහැම කෙනාට දීමනා දෙනවා. ඒවගේ මම මාලිකාව අරමුදල් කීපයක් ඇතිකරුවා මාලිකාව විශේෂයෙන්ම දල්තා පෙරහර කරන්න පෙරහරාර මුදල ඒ වගේම බුද්ධ පූජාර මුදල මාලිකාව සංවර්ධන අර මුදල ඒවගේම දහම් පාසල් අර මුදල ඒ වගේම මාලිකාවේ නඩත්තු හා අරමුදල් සියල්ලම ඇතිර නමුත් ඒගේ අමුදල්ල ම මුදල් එකතු කොල ඇවැ පොලින් තමයි මාලිකව නඩත්ව පරහරත් කෙරේ. ඉතින් මම ද බෝම ගියාට පස්සේ සම්පූර්ණ මුළු මාලිකාම බිහිතාගන්න බෑ කොහම දාය හදන්න කියලා. ඒ තරමට විනාස වනා. නමුත් ඒකේ අර චිත්‍ර වුණත් සම්පූර්ණ විනාස වනා. ඉතින් හැම දෙයක් මුළු මාලිකාම නැවත ගොඩ නගන්නම මුලේ ඉඳලම සිද්ධවෙනවා. නමුත් මාලිකාවේ ඒ බෝමෙන් කිසි දෙයක් අපිට එහපේ හඳුනේ වට්නාදේවල් නැති වනේ නෑ. කිසි නැති වුණේන අපි හැමදේම ආරක්ෂ කරගත්යි කැනෙ බෝම ගිහිල්ලා දල්ග වහන්සේ වැඩිඉන්න තැන එහෙම තිබුණ නමුත් චිත්‍රටික සම්පූර්ණයම විනාස වුණා. ලිය තියන ඒවක්කුම කඩවටනා ඒවගේ පත්තිරිපය ති පුස්කොලපු තරවම්වා සියල්ලම ජාතික ලේඛනාගාරගෙනල්ල එවලම පොට්ටික සංරක්ෂණය කරල වෙන මහරම් පැත්තකින් තිබ්බා ඒවගේම අනිත් වටන වටනා දේවල් විශේෂමය මෞද කටිතු කටියත් ගන්නග නිලසාරිදදාල ඒවක්කුම ආරක්ෂ සහිත මානායකාන්දුරුරුත් අපිත් ඒ සිද්ධෙරවා. මේ නැවත ප්‍රතිසිසන්ස් කරනය කරන්න එකට මම කර ප වැඩි ප්‍රරිසින්ස් කරන අරමුදලක් පහිටවවා බෞතිකම සැස්තුුමගේ අවසිරේ ඇතුව මේ දල්දා මාලිකාව නැවත ප්‍රසිසන්ස් කරනය කරන්න. පස්සේ මානනා කහුරු තක්ත් මේ ගැන සසාකචක්්ෂා කරලා මේ රජයෙන් ගනාධපති තුමියග සහයෝගේ ලබාගන පිහිටවවා මාලිකාව ප්‍රසින්ස් කන අරමුදල. පිහිටලලා මමකරට පස්සේ දැ රජයට උනවෙල තිබ මේ. නිතා සුත්සේ සමලන්න මේක ඉක්මනින් මේකිල මංකෝ බොර වැඩ කරන්න දෙන්න බෑ මකද මේක ලේසියක්ුව කරන්න බෑ එකකමක නැවත්ත ගොඩනාගන්න ඕනදයක් හිමීට එනිසා නිා සුත්සේ වෙනොහරිතියාගණඩි කියලා පස් තමයි රජයට සිදුවන කොට ගියන්. පස්සේ මේක වෙන ප්‍රසන්ස් කන්න කමිටුවක් පිහිටක් පිටොල ඊට පස පරගත්තා මේකට උප දෙෙ දෙන්න. ඒගොල අරමුදල් පිටවගන රජය ඇඟිලිගහනටන්ග. මංකෝ වැඩේ කරන්න බෑ දෙගලන්ට තේරෙන්නෙත් නෑ මේක මේ මේ එකක්නෑ නමගාගන්න වැඩන්නෙමේ මේක මුල්ල ඉන්දල අයකොමවා කරන්න ඕන්න වැඩක් පරීර්ෂණනාත්මක කරෙන්ව න දෙයක් ොකද පුරාවිද්‍යය ස්මාරකයක්. ඉති මේකේ තියනවා කැටයන් අරුව මෙවා ඉට පස්සේ අපට සිද්ධ වුණනා මංකිව මේකට පත්කරන්න රාජ්‍ය ඉංජිනේරු සස්ථාව. මොකද එක්දාස් නමසය අසූ හතේ නිවාසවර්ෂය වෙනුවෙන් දළදා වහන්සට රංවියෙන අපි ඉදි කෙරවා. ඉතින් ඒ රංගවියන ඉදිකිරීමේ කටයුතු අපි සිදුකරන කොට අපි රාජ්‍ය ඉංජිනීර් සංස්ථාව තමයි අප ප්‍රේමදාස ජනාධපපුත්තුවා එ මාගමයිති හැටියට ඕ පත් කරලව රංවීෙන හැදේ ඒ රංවියන කතාව කියල ම එන්න බූමට ප්‍රශස් කරනය කරන්න. මොකද මාලිකාව ඇතම කියනන හගනි තෙමෙනවා. උළු උලුඩ. උඩත් කැලේරි ලව ඇල්ල උළු ගලෝන මේ තෙමෙනවා. ඉතින් වහලේ හදන්න හරි අමාරමක කවුරුත් නගින්නෑ බයි. නගින කෙනට දාරා බුදියන්න බෑ. ඉතින් මේකොළ බයක් නගින් ඉති මේ ඒකාල තේවාේ හිටේ නායකහන්දර උදාවල න්දන්දනාය කකාන්දරුව. මට මේ ලොකු ප්‍රශ්යක් තිබන ප ස ිට මේ තු හන්ඩ හන් මකද ප ව හ හල ිතරම වසය තුර ට චත්‍රටි නදක්කනවා ටි නරක්න මේ කල්පන කර න්න කොට මොකද ිල් නොත්තන්ඩත් ද අරි රදරේ රිලව සීක් ිතරේන ඩුවත්ත කලේ. ඇලම්පූර්ණයම අර ලු ඔක්කෝ මවසන පනුහොයන්. ඉති මේ හරි පශ්යක් කරලා තිබ්බහන් පස්සේ මොකදේ සතු ෙහිටර කරන්නත් බෑහිසා කරද බෑ පස්සේ ම නොකොට නිවාස වර්ෂය වෙනුවෙන් අගමත්තුමා මාලිකාවට නවා කියලා අපිට දැනවා ජනවාරි පලවෙද ඇක්ද්‍රශ්ටමසි අසූ හතේ. මං නායකාරණකොන් අගමැත්තුමා නායකාරන අපි අගමැත්තුමාට මේ යජනා කරමු නිවාශස වශය දල්දවන්සටත් සවනත් දෙන්න අපි මේ ප්‍රතිවලුවනොට තඹවලු අහලා මේ එතකොට හරිකස්සම එතකොට තෙමින් නෑන කියල අපි මේක අගමැත්තුමාට මේ යෝජනාව දාාම කියලා නායකාරුත්ක් කතා කල්ලා මෙවාකරපුහම අගමැඇත්තුමා. ිගත්හ දරදාවන්සට ම නිවාස වශයෙන් සෙවනත් දෙන්නම් මේ ගිලා අගමත්තම මේ ාරදිීල රුපයා ලක්ෂක පරිතය කර කොහොමරි කරන්න කියලා. පස උඩවල්නනා කාන්දරය මමයි කරන්න කොමති කියලා හිටිය ඒකාල බ්‍රව්සා ඇත ඉජිනේරව ුණසේකර කියලා මහත්තෙක් ඒ මහත්තයා ගෙන්න්නලා සම්පූර්ණ මේක අධ්‍යනය කිරුව කොහොමද කරන්න කියලා. පස්සේ මේක හොයනොකොට අපි හඳන්න මේ මේ සම්පූර්ණෙන්ම මේකට විශාල මුදලක් යනෝ. මාලික මුදල් අපිට පාවිච්චිරන්නත් බෑ මකද ඒවා අසු හතයආයවයි අපි අසු හයේ බෞද්ධ කොන්සස්කෙන් අනුමතිය ගන්න ඕනේ. මොන අද වියද මේ යන්න කියල ඒ අැනම් පෙරර ලොල්ට රොටමෝට. ඉතින් දැන් මාලික අනුමුදල් පකට පවිච්චිරන්නත් බෑ. ඉතින් පස්සේ මහාන්දරුවයි මයි ප්ුක් ැටකයෝව නාය හාන්දුරුව මේ අනි අපිෝ මේකින් බේල්ලලා අපට හද ඔක්සක් කැන්්ඩිසල මේඒකට මුණහරි කරල දෙන්න ලකුණක් පෙන් අන්ඩ කියලා ඕහ මින්නකොට එක පාට මහාය අගමැත්තුම කතා කළලෙක්කව දක නවාරි පලවෙෙන්ද නුණනි අසූ හති ජනවාරි හත් හායවෙෙන්ද කතා කලෙකෝ හත් වෙන්ද කුන්ඩසාලේ උදාගමක් පවිුත්ත කරන මමේ නො නුවර හයවෙද හැන්දෑවේ හය මාත්‍ර පූජාවට එනවාමං හයට විතර එඉන්නම් කියලා කිව කියනකොට අයකාන්දරු මයි බයිල කොකට අපි දෙන්න සැලසු හරිකරසල මයි කාරයාල තිලයි ඉන්නොමක දසික ප්‍රබ්ාශ මත්්‍යය හයට එනවා කිවෝ තරයට හයට එනවා. සි අයකාන්දුුරු ම මෙහම ඉන්නවා බලාගෙන නෑඇතුමා හයි හය පහයි හයදායි නයකනන් තරගේ අයකාරක ම අනවා නිලිම යඩු උට තේව පටන්ගන්න ති මය නිලමේ හොු දැක්කරගට ඩිකට නෑයකාන්දරග තයවට. ඔන අගවත්ම හයාමාටටාව ආපුගම කෙලික යන් උඩ මාල්තිකව කෙලිීම උඩ මල්ත ගියඒ නොකොට මදතව නිසාාර දෙන්නන්නේ කෙැල ට එ එකෙක ැමුණු සිල්ල මහත්ත ජන සස්ථාව ඒකාරි සාමාන්‍යය අධිකාර ඒ පතව ප තිීට ිමල් පත් ිරු මත ඉජනය සස්ථාවයි එෙද නත කුඩටම ගේීල මර්තක මල් පූජ කල ඔක්ොම කරලා කල්ලුම ගහම අය කන නායකාන්දේ නායකරනට නිලිමිට වැඩේ කරන්න බෑ මේ වැඩේ මං බාරකන්නවා. ප මේ සේවන අරමදලින්ම කරනවා. ඉතින් නායකාලෙම ඉදා හරි වැඩක්කුණාන මට කිව්ව ය ඇයි අගමත්තම මොකක්ද නේ කියලෙකවා එදා පලේද නායකාු නිරෑ මම් බුද්ිය ගන්නකොට මතින ඉන්ද ඇන්න දෙන්නම නෑ. මුල්ඇඳන් ඇදගත් කෙනෙක් මූන පේනෑ ඇවිල්ලා මගේ බෙල්ල මිරි කල කිය න සේවනයෙන් කර පන් සේවනය කර බන් කියලා. ඉතින් පස්ස නායකරු ම බයවෙලා තමයි මහි හිටපු දවණ හිදලන්නේ. න පපුතුමත් ගන්නවා දේකවද කියලා දැඩි මොන්ඩ ේයෝ හල්ලදම එගන්න ඉන්න පහන දැඩිුණ දේහන්ුරන්ගේ නිරදම මුල්ලන්ම දඩිමට දේහතු මාලික ආරක්ෂක් කරන මකද අපි කපරකුණනක් ගන්නන්නේ පෙදහල්ට අලුත් නොරී තින් මේ මමේදා පන්ඩකයින්කර දඩිමොඩ දේ හඳරට පල්ලි මාලික්නයකන්රු ඊට පස්සේ අගමත්වා ඊට පස්සේ මේම යලලා ඉතින් ඔන්න දැන් වැඩේ කරන්න සෙවනි කරණි කියර පටන් රන් සැලසුමූ අපේවත් බල්ල මේරන්න එනකොට ඔන්න පුරාවිද්‍ය උපදේශක සබාව අප කොල්ඹ ගේල්ලා මේකදැ රැශවීමම තිබා මානා නාකාම්රට අපටත් එෙන්නෙකක් පිදිය. යහම පුරාවිද්‍ය උපදේක සබාාව කෙලි අගමැත්තු මාටිකු මේ එක කරන්න දෙන්න ඔසරේ බෑ. මොකද අගමැතුමා මාලිකා ගොන්න ඉල්ල කියන පුරාවිද්‍ය ස්මාරකය මේකට අත තියන්න දෙන්න බෑ. මේ ඒනිසා එකකට විුදු දැකිනකොටු අගමතුමට තරහිය කල්ලා රෝලන්සිිලව මහත්තටත් කෑ ගන හුරල්ල මතු වට කෑ ගලකෝ ම සංස්කෘති්‍රකෝණනත් ම බාරදයන්නේ මකුලට සංස්කෘතතිිකයනත් වැඩක් කරන්න දෙන්න මට දළ දහ රන්ට මේක සේවනාර මුදුලේ ඔකුල්ලො කරන්න දෙන්න ඇත මං මේක හගුලන් ගටත් මං නවත්්‍යනවා. කිය තරහ ගීල්ලලා මට ගන ගහකෝ දීවන් චංචලලා නිශචල දෙපොල්ලව ාරකාල ඔයාන්න. ඔයා කියල්ල මානාකාදරන මත්ක් සාකච්චය කරලා අවසිෙර අරන් දියවමක් මට නල්ල දෙලි අසස්සයක් ඇතුදී පස්සේ මහන් නුවරාව. හො ඉල්ලා මානනාකාු දෙක්ක අතයිකුට මානායකදුර කිරවා නිලමේ පුරාවිද්‍යයයිකට පිටේවටේද නිලමේ අසං කළ දෙඩිපා නඩු දැම්මත් නිලමේ හිරේ. මොකදයපත් නෑකිව පුරාවිද්‍යාත්ය පනත ඇතේ දේවල් කරන්න ගහිල එක නිසා මේක මොක කර නිල්මිල කල්පනනා කනකට ංකව නයකාගන අපි අර පෙරහැර කරනෝගිනයනකොට වියන අල්ල නොවන මංකව අයකාදන අපි වියන වගේ මේක දණඩ මේ වකරම අරහල්ට උඩි මේකටතකොට ගෑවන්නේ වත්නය හල්ලන්න වත්නෑ කිනක නාකාරක හොඳයි කියලා අප ඔෝක් කියීලා අගේමැත් මාටක ුජන කර පස කරනකො ඉජිනේශන ස්ථාව විල් ක්කම සැසු ඇඳල දෙ පැත්තෙන් කනුදාලා වියෙන වගේ එන්න උඩින් මේක හරිස්ස පහම ඔන්න රාවිද්‍යයකින් අයවෙලකුව කණු ටික ගන්න බෑ මේක පුරාවිද්‍යා මෙවතිීන යට කියලාට වැසේ අගමත්තවක්ව හරි හාරලා බලමු ඉස්සල මේකට මුල් ගල තියන්න මොනව හම්මුණොත් මං මේක නවත්තන්න පස්සේ වලවල්ටික දෙ පැත්ති හැරුව ෆවන්ඩේෂනය ගඩ යටටම ගලටමනක හාරන්න වනා පසේ හාර බලමුට කිසිද දෙයක් හම්බුන්නේ දහතුරට අපි පන්ඩු තැයිකර ආරක්ෂා කලා දැටකල්. පස්ස ොනවත් නෑ පස්සේ අගම මවත්නකොට අගමත්තුමකක් ම මුල් කල යන්න එන්න. මම එන්නේ විවුත්ත කරන්න. නිලම මානායකාරකු දෙනමත් එක්කෝ වැඩේ කරන්න කිවෝ. පස්ේ බන්නකොට මහනාය කාු දෙන්නට වල්ට බහින්ට බෑ ච්රකට යටයි. දෙනමට බහින්නව. පස්සේදවන්නම කාර්ියයාලය පැත්ත එකේ මුල් ගලලා ම තිබ්බා බැහලා. පන්සල පත්තේ කනුවල මුල අපේ උඩවුල චන්දන්තනාය හන්සු තිබව තේව හිටිය පසේ අපි දෙන්න බැහල මුල්ගර කියල තයි ඔය රංගීන මෙ කරලා දැ රංගයන හදල විුදත්ත කරන්න ඔන්න මෙන්න එක්ති නෝ මටි ඉඳිනය ශ්‍රස්ථාවේ එතසාමානත්කාරී ගැමුණ සිල්ව මහත තම මාලිගවල බුදු පිළිමහමත් කෙලින් කෙරවේ පුඋස්සැවේ. එතුමා ට කිවවා නිතුමා හරි ප්‍රශ්ටයක් මේ රංගවියෙන වැන ෙනවා කිව්වා හුල්ගට. අ දකද කරන්නේ මේක තමා ගීනකොට ඔන්න එක පාට වත්ත කරන්න සුමානය තියන්නේ එක පාට මගමැත්තුමා කතාටත් මේක දැනොත් කල ඉන්නකට පි දැන්ක රෑ නිින්දියන්නත්න වැඩ පාන්දර හතරට ඉතර මත් ැටිල ගීල දැන්වම න්නකොට අ වි පත් පරමාත ඇවිල වානෙට යත්නනගත් තුොලපි මුත්තන්ගේෙටයිල කෝපයහදැන බීල උඩට ගිය උඩ ගීල ඉන්නකොට අමන් දැක්ක එකලි වාහනය අන වාහනයක් ඇවිල් නැවත්ව මාලිගාවවලගේ පාන්දර හතරයි ප්‍රසනෙ බැඳ සුම්බර ැබඳල එක බස්සම මක යිල බලනට අගමැ දේ හතරයි පස්සේ ඇවිල්ලාකිෙලීම නිමක් දදිී නැග හලි උක්්ටම නැග ලොක්කුම් බල්ලා ඊටවස බාස් ලටකිව්වා වැඩ කරනයට මට මේක දළදා හඟුරුවෙනෙන් කොහොමාාව දෙසැම්බර් තිසයක විියුත්ත කරඩ මේක මෙවා කරන්න ජිව කියන කොටම එනකොට ම ගැමනු සිල් ොහන්තරකු මේ අගම මතක්කාන්නද මේක වැන්න එක ගැන. අදක්ක කියන්ඩෙ ප කියන්නප කියල. පංකුව හා කිය ද මටර් දෙක බයහි කොහමරි කල්ලා දැන් අගමත්තුවා යහම භාෂල කියනව පටි ගිවල් ොල්ට යන්න තිනවා ස්කෝල පටන්ගන්න දන් නවාරයව ලමහිට පොත්තරන්දන්න යවා. හරි ප්‍රශ්න මේද භාස්ලයම මේ. පස්සේ උදේ දාාවිත්‍රයෙනකොට ලොරි කීපයක්කාව සම්පූර්ණයෙන්ම අරගොලන්ට අවශ්‍ය බඩු ගෙවල්ලට මාසකට ඇතිවෙන්ට කෑම බීමද ඇුද පොත්්බද්ධ ලමට ඔක්කො පසේ අර බාස්ලා ඔක්කෝමයක භාරතුන් පසේකළු කැමැත්තෙන් වැඩේ ඉවර කරලා තිස්ස එකක ඉස්සල ඉවර කරලා ඔක්ක බරයි දැන් අතදමක ඉවරණ ඉසල දැන් මේ වැන එකට මකති කියන්නකොට උඩ මයි ගැමසල මත ඉඳගෙන කර උඩ අලුත්මාලික ගොඩන්නකිල්ල තිෙනතන උඩ ඉත් තිෙන සනලා ඉදකන අපි දෙනක දන් බලාලන කදා කරක ඉන්නකොට අපි දක්කා පරේගිය ක්‍රීින්ග නොහගුණ අලුත්මාලික ගොඩ්න්න කිලි පොඩි හිල්දකගත්ෙන දෙ පැත්තේ ගල්්දක්වගේ ග්‍රිල්්කාස්සෙන් පරයු දෙන්නන්නේ රින්ද නා දක් පස්සේ ගැමුසිල්ල මහත්තවය බල්ලක නිලිමේ මෙතන එම හරි තියෙනද මේ පරරිකෝ මටත් දන්නමක ඉතින් බලුත්මාලක කොන්න ගකිල්ල හැතු පිබීම ගෝර දීවලේ කාල එක්දස් තමසය දාහතේ තම එතුමා ආරම්භ කරලා තියන්නේ ගොඩඩැකිල්ල මේ ඉතින් මමනා හරිට දන්නෑ කිව්වා ඉතින් පස්සේ මේ බාස්කෙන කනල්ල ගැමුසිිල්ල මහත්තා රගල බලනකොට ගලෝලා අරයක්වා මේ ඇතුවින් යකට බීමයක් යැනෝ කිය. පසේ ගමනු සිලමාතිකෝ එ ටේප්ැ කරම් බලන්න රංවියෙන්ට ඒකට බම්කටයි කොච්ච ලෙවල් එක කෝහද. බලනකොට හේ එක්ක ලෙවල්ල එක. පස මෙයා එවලම ලොකු යකට කරන් දෙ කොළොඹින් මෙවකරලා එවලා මේ අරකට පැස්සුව මේකට ඉති පහස්සෙලා වන හම ආයන හෙල්ලේ අදත් තියෙනවා. බෝම්බෙටත් මාලිකාරේ රක්විට මොුණවතු නේනෑ හඳුන්න අදත් තෙල්ලෙන ඉතින් බලන්න රංවියන හැදිය අසූ හතේ. අදක එක්දසනසි දා හතය කරලා ඉතින් අවුරුදු පනාහ කෙන හැටකට ඉස්සල්ල කෞද හිවේ ඒ මිනි අංගලක්වත් එහෙමේ නැතව වෙන්න ඉතින් ඒවා හාස්කක් ඉතින් ඒක විදියට සිද්ධ වුණා ඉතින් කල තමයි රංවියන හදලා මේ දල්දා වන්සිලා අපි පූජ කරේ. ඉතින් ඒ වගේම මේ මාලිකාේ දැන් ඉජිනය සස්ථාව තම වැඩේ කෙරුවේ. ති මංට ගැමු සිල් මාතතා කරේ විශවාස ඇති බහින්දා බෝමෙ අට පස ම කිව්වා ගැමුණුසිල්ලව මහත්‍ය පත් කරන්න මේ ඉංජිනය ශස්ථාව මාලිකාාවේ ව්‍යප්ති කල්ම නකරුවන්න හැටියට. බත් කරලා එක ටතුළත් කරන්න පුරාවිද්‍යා දෙපාර්මයන්තුව. සංස්කෘතිකෝනය ජාතික ලේඛනාගාර දෙපාරමේන්තුව. ස අනිකුත් ආයතන රජය ආර්තනත්ක සම්බන්ධ කරල මේක මෙ කරමු කියලා අද මුකිෙලිට පසෙ එකක් කොනින්දලම ස්සලම අපි මාලිකාවේ වෙලා තියන හානිය සම්පූර්ණ ව්‍යාප්ති කීපකන කඩල හැදුව හදපුහම මාලිකාාව සම්පූර්ණයම වහල්කඩ පිපිරිල තිබ්බේ පත්තිරිපය දැන් දෙකම දීන වතර වඩ පස කැමුණු සිල්වම අලුත් තාක්ෂණය යනුව මග දෙෙක් මෙවා අලුත මකල් මයකවා නෑ මේ තිබ්බක මම හතතියන්න. කියලා අරවා ඔක්කෝමර් පිපුරුම් පෑස්වා හඳනේ. අර වෙන මිසින් ගැල් ඇතුළට දාලා කොන්ක්‍රට් විදල දල විදල 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 පැස්වා ආයනෑ මේ අර රජකාලය තිබ්බ ගොවා ඒ විදිරම සවි ශක්තිමත් වන්න ඒ විදින හවකරවා වහල්කටයි පත්තිිරිපවය ඊට පස මාලිකාවේ වාහලල් සම්පූර්ණය අලුතෙම ලීදාල හොල ඔක්කොම කර පට ලොකු ප්‍රශ්නකව පත්තිරිිප්වේ. පත්තිරිපය දේන්ද්‍ර මූලාචාරය හදම පත්තිිප්වය. බාර්්‍ය පුරල්ල මහා බාල්ම ඒක සම්පූර්ණ බුරුත කොට. මුණු ලංකාම හෙවවා බලි හොෑන්ඩ ඒසයිස් නෑ දවසස්ථාවත් නෑ මොනවත්නෑ. තවස කේත ප්‍රසස් කන දශවමකකිර ීල්ල අප නකොට කොළොම ජනතිපති න්දිල් ළඟ ගැමුණ සිිලමත්තය ම එල්ලිය පරි කතාගරකර ඉන්නකොට එයා දැකා අර බේර වැවේ දාලාතින කොටක් වතර මෙවාට. ක මරු දත්තිව මක ට කියන්න ඔය අරන්න නුවර කිව මයා කරපැට කියලා වර ආධිකාරරිකට්ට ඇත්ක කියලා බ අම් බලපොහම මේක හොඳද කොටක් අවුරු සියගානක රිසලා ධපික මේක හොඳට පලන් වෙලා. පසේ ඒ දිගල්ලා රම් මෙය කොටක්කෝ ලොරිය දාළමන් නුවරේ වන බලන්න බලපහ මහනුවේ දිීග අංගලයි වැඩි අඩු හොද්දට පදන් වෙලා ඒක තමයි පත්තිරිිපි බල්ක රද දාරදය බුරුද්ත කොටේ. ඉතින් දාල ඒහ තම පත්‍රිපපලුක්තරිය කලලා ඉටවසේ ප්‍රරිසිසන්ස් කරන අරමුදලෙන් තම ඕක කරෙව්වේ. මේ රටයි නම් සියරුම මහ ජනය අභික්ෂන් වහන්සලා හැම උපාසකම්මල හම කෙනාම් මාලිකාවට පරිත්්‍යයක් කෙරවා. ඒ පරිත්‍යයක් කරපු මුදල්වලින් තමයි හඳුවේ ජරදාවාහ මන්දිරේ නැවත ගොඩ නැග්වේ. අපිට ඒකට මිලියන. ඒ ලේ ගියා මිලියන එකසිී විස්සක් විතර. ඒක සම්පූර්ණ මාලිකාව ප්‍රසකන්ස්කරන අරමුදලෙන් මේ රටේ මහජනතාවකින් සහයෝගෙන් තම අපි ගොඩ්ඩගල ඒව පුරාවිද්‍යායකට හම අස නොට ගව බඩුල ක්කොම ඉදදින සස්ථාව යටටතේ බෞද් කටයතු කොම සහසික අනමැති අටත්ව තමයි මම අසං කල ඔක්කො ගෙව් මොකද ආ්ඩුවෙන්ගේ පක්ෂිජයකොට ොතුමා මේ අරුමුදල පටගල මොවකරපුමය. ංකෝ යාරදවලක මත්්‍ය පන ලදියයට බෑ මුදල් වීද කනෙක භාරකාරයකින් වන දවන්නේ පස ඇකුලට දවන ඒකතු කරප සලත් මට දෙන්න්න.ඒකල ඒයා දැඟගලුව මේ ඉන්දියාවෙන් ගල්වඩුව ගෙනල්ලා අර සඳකට පහනේ මංකෝ දෙන්න අත්ත තියන්න දෙන්නකුව. මංකෝ ම බාරකාර තරහුණ තද තියන්න දෙන්න කියලා. පුරාවිද්‍යකකි හිටිය වීරක් කොඩි මත්තය නුවරඒ බාරයි හිටිය ඇයයි ශරන්ධනය කළ මහතයයි රෝලන්සිල මත අපි කතා කල්ලා. මගුල් මඩුවට පොඩි අඩි අඩ ගල් ගෙනල්ල අපි ගල් පත්‍ර දැන්යෝ ගල්වඩුව ඉන්නවනම් එඩ ලංකාව කො හරි කමන්න මෙතෙන් දෙන්න කියලා අපි පොඩ ෙලු ල්ක ිසයින්න එක දදිල බ පෙත්තක් පපන් එහෙම කපලත් ගල්වඩු දෙකුල්ලුවත් තෝරගත්තා මේ ගෙලිෝය කට්ටියක් තෝරගත්තා ආය තෝරගත්තා මෙහිෙ කට්ටියක් කොයද මේ මේ පානදුරේ කට්ටිය ඒ දෙකොල්ල තමයි මාලිකාාවේ දැන් සඳකට පහනයි ඇත්රූපයි ිය ගැට පෙළයි පංචනාරයකයි බෙදල දුන්න හරිිගස්සන් අමුත් දැම් හරිගස්සන්න ග හාම පුරාවිද්‍යගේ චිත්‍රනෑ දැම් සඳකට පහන පරණ සරකට පහත්තින එක ගෙවිීලා ඒක තිම මනවත්නය අනුරුවක් පින්සුරුණේ ඇත්රූප දෙකේ නෑ පියගැටපෙලේ නෑ පංචනාරයකේ නෑ දැම් මේ අපි හැම්ම තැනම දැන්දුවන මේ ොයාගෙන දැන් ගිය ඔයෝගේම මේ හඟුරන්ගෙත මරණ මාිකව තිබ ැන විශ්ව දේවාලය ලඟ ගල් බැම තින අලියෙක් හදලා. අපි ගීල බැලුව ඒ අලිය මෙය එල්ලියයි කපපු එකම කෙන කියල තම ආරංචි වුණනේ ඒ කාලේ රජ කාලේ පති බලගකොට ඒකක් පොඩි තමුත් එක හරියට ඒත් ගන්නබැෑ මේ විශ්වය ගල් බැම්මි මවා කලතින්. තවා ලියක්කින්න ඕවාගේම එංගලන්ති මියසිය එකකට මේ අරංගිහිල්ල. බ්‍රිතිිෂ් මිසිය එකේ තිර තියෙන. ඒකෙ බැලුව ඒත් හරියට ගන්න නෑ ඉතින් මේක අ අනුුවෝ ගන්නබ ඕම ඉන්නකොට දවසක් පම ඉන්නකොට මගේ අලුවෙක් හිටා ප්‍රන්සේ මේ ඩැනියල් කියලා යයි අ චන්ද්‍රයකු සිංිල මමාත්‍යකුයි මං ගෙදර ඉන්නකොට ඇයි ල් ම ඉග ගත්තේ පන්සේ පොඩිකාය එඒ ඉගෙන අධ්‍යාමිය අුදෙ කොහක්ම ප්‍රන්සේ ගෙන ගත්ත ති මේ යාලු අදරුනින්දකළු මා වෙල්ලා අපික දිගන යන් පොඩි මේකත් තින බල්ලන්න කියලා යනකොට අ දැනිල් මාතක ටෙලිෆෝර්න එකට කොල්ලකාවා ලංක්‍රවන්න ශ් ද්‍යාල මචරවරයක් පන්සේක් කෙනෙක් එයා ඉන්න උඩුනුවර යාගේ ජැක්සුලේකු නම් මහිතන්නේ. එය වල්ලකක් දී ලකිව මේ එඩ කියලාගේ ගෙදර දවල් කෑමට. පසේ යක්ව මේ මමත් ඉන්නවා මේ අන මහත් තින්නවා අඩගන න්න පාහට කරන්න ඉඩකි. පසේ අපිත් ගියගේ මත් ගියායා ගෙදර ගිල ඇගේ පුස්ත කාලයක්දේ නහදමේ මිති පුස්ටකාල දක්කහ මති ඕක බලන්න වාසේ මංගිති මේකු කතා කරන්නකන්. මමාර පුස්ත කාල්ට ීලලා ඇගේ පන්න පොත්පග කඩම් බලනකොට එක පරණ ඇල්බ මෙයා බලනු වෙන්න සඳඟට පහනයි ඇත්රූපයි පංචනාය මේවයි ඇම එකේම පින්තුරු තියෙන එක්දහස් අටසිය හැට හතරේ. එක්දා සටය හට අතරේ පරණ කැමර එ කෙනක් ගත්ත ලංකාටපු විදේශකයක් ගත්ත පරණ පින්තුරුවගයක් අරගෙන මයාගේල්ම බැලූ මේයා ල්බනකට මේක කොහෙන්ද කිරට පසම යයට ක අ කර ලැව මේම කොහෙද අටිකේ. ෑ එයකෝ මම පන්සේ ඉන්න කාලේ ඒ තියෙනවා හඳුනේ මේ රිවසයෙන් කියලා එකට කැන කාතියල තැන් කෙලෝට ඇැටින් කෙල එක සෝබන් විශ්විද්‍යාලයම තියෙන තැන පරණ පොත්්‍රකුණන පරණ බඩුවිකුන්න තැන් තිය ගඟාඉනෙ දාලා දිගටම. මමුණනත් ඒ කාල ඉන්න කාලේ හ යනවා බල න්නොවා. ඉතින් මෙකෝ ඕක ධාරතිබිලා යාර් ලංක්‍රව සම්මාතියනින්ද කෝ මම අර අරගත්තකිව්වා. මතත්වක තේරුමන්න මං අරම්මන්ති්‍ය හිටයක අරම් බලන්නකොට අනුනේ සඳකට පහන එහෙමම තියෙනවා දැ බෝම් ්‍යයනකොට තිබේ පිය ඇට පෙළ පහයි. නවක් මේකේ හයක් තියෙනවා මේ පින්තුරුවල පස්සේ හෝයලා බන්නකොට පාරය තාර්ධාන සුද්ද එකක් ගලෝල හල. හරි ඊට පස්සේ ඒයි ඇතරූප දෙකයි මේ ඔක්කොමකොට මංකව මෙයායට මේ පින්තුරු මට දෙනවාද ග ගිෙන අන්න දෙන්න බෑග පසේ මං එවලම ගැමුණු සිල්ල මහත්ත්‍යයායටයි පුරයිෛද්‍යකටය කතා කැක හම ඒ එකොලු වෙනම ස්කෑනිං ිශින්න් වාහනයක දාලා නුවර ෙව්වා පුරායිද්‍ය කරන එකල මේගේ ගෙදර ගීලා මේ ආල්බම්වලින් ඔක්කෝම පින්තුුරු ගත්ත. අරගෙන ඒ කොළඹ අරංගිල පුරෛද්‍යයක ලොකු කරලා තමයි චිත්‍ර ඔක්කෝම සඳකට පහනේ. පිය ැට පෙළයි අත්රූප දෙකයි පංචනාරයවර අරං සම්පූර්ණම අර තියෙන විදිහටම ගල්ගැට අපි වෙනම ගල් ගෙනල්ල පුරාවිද්‍ය කාර්යාලය තියලා අරගොල්ලව්වා එක්කෙනකුට සඳකට පහනයි පිය ගැට පෙළයි ාර දුන්න එක්කරෙකට පංචනාරය රූපයේ අස්්‍රූපය ාරදුන්න මොකරලා ප බෝම්මෙන් ගැල ච්චේ වටි අරගෙන මම රාජාතාගේ කවතුවා කාරය තියෙනවා එතර තැන්පත් කල්ල තියෙනවාහ පැත්ත ඉතින් මේ ඒ අනුව තමයි සඳකට පානයම ඉදිකෙරුව. ඒගේ මාලිගාව සම්පූර්ණ පැතුූළුව වට අප ආය නව තඹබුළු දාල මුළු මාලිගම හතුවමක තෙෙන්න්න ඇති වෙන්න. එතෝට ඒගේ මාලිගාවි චිත්‍ර නොවෙලා බෝම්බෙන්ක් සම්පූර්ණ චිත්‍ර කඩාගෙන වැත්න ඇතුළේ. ඒ චිත අප කීතිසි රාජසිංහ රත්තුමයි කාලය අන්ද පරණ චිත්‍රයක් උඩ ආයෙක හලා ඇඳල තිබයි ඒ චිත්‍රය ය මතු වුණ එකක් දැන් අපි ඒ තැන් පත් කරලම තින විදියට ඒවගේ හුගක් නොදැන්න ඉතිහාසයක් අප එකේ ඉගෙන ගත්ත. ති ඒගේ තමයි දල්දා මාලිව නැවතවයි තිබුණු ශත්‍රී බූතියටම මේ මේ රටේ බෞද්ධ ජනතාවගේ සහයෝගෙන් අපිට දල්දා මාලිගාව ගොඩනගන්න ලැබුණා එනිසා අපිට නැවත දෙදස් එකේදී රජයෙන් අපිට සත පහක්වත් මේකට වන්දයක්වත් ලැබුන්නෑ. මම ඉල්ලීමක් කෙරවා. කරපුහම වන්දියක් හැටියට දෙදාසකේ දැංඉන්න ජනාධිපති අනිල් වික්‍රසිංහ මහත්ත්‍යයා අමාත්‍යමාන්‍යලේ තීරණයක් කරගෙන වන්දියක් හැටියට මාලිකවටේ මුදල් ප්‍රතිපූර්ණය කෙරුවවා. පසේ මුදලෙන් තමයි උපසම්පදාව ගෙනල ඔවරුදු දෙසිය පනාහා සමරන්ඩ මං ඔය පල්ල කැලේ අධ්‍යාපන මේක පටන්ගන්න එතන ඒ මුදල දලා ඉංජිනේශස්ථාවෙන් පටන්ගත්ත. ඉසිං අද ඒක වෙන විශ්විද්‍යාල කැටයන මුොත් ඒක මූල ඒ මුදල්ල යතුල තම එතනා ලොකු ශාලාවයි බුදුගේ ඔක්කොම දෙදාහතරේ තායිලන්ත අගම ඇත්තුමා තක්සිසිං වත්තර ගෙනනල විුත්්ත කරලා බුදුම දුරත්ම හැතුයි පල්ල කළේ ඒ වෙනුවෙන් තම එක පටන්ගත්. එක් දස් නමස අසූ පහවර්ශයේ හබතුමා දියවවැඩ නිලම ොනතරට පත්වෙනවනේ එතකොට තන ිහිසුම සිදුවම් ාශයක මුහුණ දුන්න දියවඩන්න නිලමෙතුම ඔබතුමාට පුදදුම තර මට මේ කතාවල් ලහගෙනන්නකට පුදදුම තරම් වාසනාවක් සහ භාග්‍ය සම්පන්න බවා. ඔබතුමා හිතන්නේ මොකන්ද ඒ හිතනද කොහං හරි ලැබෙනවා. මොකද මේ ආපස්සට දළදා මාලිගාව පිළිබඳව හිතුවම් ඔපතුමාට ඒ ගැන හිතෙක හොමද. ඇත්තම කියරණ හදුන්නේ මේ බ්‍රඩදා හාදුරන්ගේ බලින් තමයි හැමඳම උදාහන කැටටව මේ. එක අමතකුණා දළදා වහන්සේට රජවුරු හිටිය මානනායක හන්දුරු හිටියා දියවල් නිමිල හිටියා. නමුත් අඩදා වහන්සේ වෙනුවෙන් අවුරුදු පණහක්. අකන්ඩ සේවය කරන්න ලැබුණු වස්තුවත්තම රාජයතා. මාලිකාාවේ අපේ හඳන්නේ මහිතන්නේ මගේ එක පිනද්ද දන්න බුදුහන්දුුරු ගීගේ අතරල්ල ගියවර්ෂය තමයි මම මාලිකාවට පත් වන්නේ. අනිතක මගේ උපන්දිනේ හැම සැරීමෙන්නේ. අගෝස්තු නමය එක්දාස්තම සය පණස්සයේ දෙවිනි පෙරහැරේ නැකත තමයි මගේ උපක් නැකත. මං ඉපදුනෙත් දල්දාමා ලිකාව ළඟතියෙන මේ මලබාරවීදයේ ඉස්පිත්තා ලිපදුනේ ඉතින් පනස්හය ඉතිං බුද්ධජාන්ත වර්ශය තව මං ඉපදුනෙ එත මගේ උපන්දිනයටට කො දැ මේේසරේ මේ වුද දෙක්තෙ හලා ගොස්ස නේ වෙනකොට රන්දොලි පෙරහ. ඉතින් මගේ එක කෝමරි දල දමාලිගත් එක්කම සම්බන්ධල තමයි ඒ කටයුතු කෙරව. ඉතින් මහිතන්නේ මගේ පූරුව කළ පිනක් කියලා ම හිතනවා මගේ නමත් නේරංජන නම බුදුහාදුරෝ බුදු වඩත් නම සම්බන්ධ වනා. තින් ංහිතාන් එක මට පූර්ුව කල මගගේ ලැබිීම කනිත දවත් නිිවරන්ගේ මන්තම ඉතිහාසිම ලා බාලව දියවන් නිලමින් උක මන් පත්වට මට අවුරුදු විසිනමය අයි ලිකාවේ දීවත් නිලිමේ හැටියට ඉතින් මේ මං ඒසේවය මං කරගත්තදේ මට මගේ බලාපොත්වයක ලබ නාක්ත්්‍යයටඒක මට තිය ඉතින් දළදා හන්දුරුව වෙනුවෙන් ඒක මට මගේ තරුණ ජීවිතයම දළද හන්දුර වෙනුවෙන් කැප කරන්න ලැබීම ගැන බොෝම සත්්‍රන. නිලබතුමන දළදා හාමුදුර වෙනුවෙන් දළදා වහන්ස වෙනුවෙන් විශේෂිත වූ පූජා ක්‍රමවේදයක් වයෙන දළදා මාලිකාව හාුව මාලිකාවේ හඩ අම්දුරේ තියනවා ය දවල් බුද්ධ පූජ තියන හැඳෑ ගිලම්බඳ පූජාව තියනවා. දළදා මාලිකාවේ බුද්ධ පූජාවට හාසේරු තිස් දෙකයි වෑන්ජන තිස්තකක් පූජ කරනවා. කද දා රජවාසලේ රජුරුවන්ට හදපුදේම රජර පූජ කරන්නෙ එකවේ දල්දාවාහන්සට ති රාජසිීෙන් රතුම. ොද රජරෝම හම කදාාරගනය පූජව ලරගෙනෙන්නේ. එතකොට රජජරෝම තනිකර තනි රත්තරෙන් රම්පාත්‍ර හතරක් කදල පූජ කලතින හල් සේරු අටාට පූජ කරන්න. ඉතින් ඒගේ රජර භක්තියෙන් ඒවගේ ඉඩකඩම් පූජ කලති න හම්බක් මර පූජ කල තිබන එකක ර ආදායමෙන් දල්දවාහන්සගේ බද්ධ පජා කරගන එන්න නබ මම මාලිකාවට පත්වනාට පස්සේ ම එක දැන් මාජනයතාවටඒ අවස්ථාව හදලදිීලතිනව පලිවෙනිී ගිලම්පසයි, හීල්දාානයේ දෙවිනි ගිලම්පසයි, දවල්දාන ඒ වගේ පූජ කරන්න දවස්තුන්සේ හැට පහම මම වෙන් කල්ල දැන් දින දෙන්න විදිට වැඩිපිළල්ලක් හදලා මුත්තැන්ගේත් තරතේ වැඩය කරල් හරිකසලා එක උනුව බද්ධ පූජව පූජ කරන විදිහයට සකස් කරල්ලා තිබ. හොද නැත්තම් පාන්ද්‍ර වෙනකට මෙවා තමරුවවා පිරුණුවේවා. ඒද වෙනම ම උට්ටන්ගේ අලුත නවීකරණය කළල හැදුව ඒ උනුනුවේ බුද්ධ පූජායම කරන්න. ඒවගේ විස්ාම සසාලාවත් හැදවා සම්පූර්ණයෙන්ම බුද්ධ පූජාවට එනායට නවත්තැන්ගෙනනල්ලා ඒ කටයුතු දානමාන හරිට කරන්න බ විස්ාම සාාලක්වත් තිබුන්නේය මාලිකාවට. තියකත් මමතම හදල පූජකර මාජනයක අධරින් හැදුවේ. ඒවගේම දැන් රල්දා වහන්සට ඒේවාටන භික්ෂුණන් වහන්සලාට ඉසර උයන්න ළමේ කරංගෙනවා. ඇවිල මුටටැන්ගේම වෙනවා පැත්තක වඋයා ගන්න ඕනේ. ඒවගේම ඒ හාන්දුරුරු තේවමාරුෙන කොට වනත් චාවිත්‍රයක් කැටට හාල් තුන්න පහා එලෝල ඔක්කෝම මල්වත්තෙන් අස්කීට ාර දෙනකොට අර ේවාකාර්ය තියල තව යන්න ඒ අර වයාගෙන හාදුරු වලගන්න ඕනේ. අස මකරපට ඒකත් අනිවානේ ධානී මාලිගයන් දෙන විදිට හැදවා. ඒ කල්ලා මාලිගාවේ පයට කොප්පරාගාමරේ සම්පූර්ණය මම අයින්කරලා ධනසාාලාාවක් කරා සිය නමකට ඇත්වෙන්න දාාන දෙන්න පුළුව. ඒකල්ලා තේවාව වන්න හාන්දුුරුවුන්ට ඒවගේම ධාන දෙනට ික්ෂ නනාස්ට අනිවායකරවා ධන දෙන්නේේ. ද දස්තුසිේ හට පහම ඒේව වෙන හාදුරට දාන ටිකත් ලබෙනවා ඒවගේ වස් ාන අරමෝත් මාලික හොඳර කරන්න පුුවන් මක ස්සර පාත්‍ර දානකරෙන්නේ උඩමාල අ පිරිකොපේ එන හාදුර පූජ කරන පාතරයකට ඒවාරං යනෝ ඉල්ළඟට බවරවමේ පිරිකර වෙදාගන්න බැර හාදුරතකන අ ලමයි අ අභිත්්‍යටික ඒක මෙදාගට වර දා ට තුව මිනිස දක්කාව. හොදරෑන් මංඒව ක්කෝව වෙනස් කරලා සම්පූර්ණය මේ ගරුත්තයක් ඇතිවෙන විදිට දානසාාලා සිය නමකට දාන දෙෙන්න්න පුළුවන්ෙ දිට අල අට හැදුව හරිකස්සලා මාලිකාාව වහල තියනලාවට මිනිසුන් වැැඳගන්න තැනක් නෑ මොක උඩ මාලෙත්වාහන පල්ල්‍ය මාලෙත්වනම අුත්මාවය ග මාලිකාවේ ගොඩ්නැකිල්ල පිබිණු කොල දිව හදුවත්තර පල්ලයා ශාලාව නිකන් වහර දාලා තිබුණේ. මම ඒක සම්පූර්ණයම දෙදස් ක්දාශ්ටම සය අනු තුනේදි, උප සම්පදාව කරල් අවුරුදු දෙසය කතලියයක් සමරන්න්න තයිලන්ත රජුවන් ඇගේෙන් අ බුදු පිමයක් ගෙනනල්ල මුළු දළදා සිරිතම චිත්‍රවලට කගොන්නක්ගල මාපල ල සසාහන්දුර ලව්වා උපසයන ුණො අදන කලා කර ලොව අන්දල මුළු දළදා සිරිතම චිත්‍රෝලින්දාල අලු බුදුගයක් හැදවා මාහජනයට අර උඩ තේවාවෙලා දොරල් වහල තිීනවෙලාදී වැඳගන්න. අද බුද් පූජාවත් න්රුන්ට තේවවත් එහැම්ම දෙයක්ම පිරිකර සහිතව කරන්න විදියට ඔකෝම සකස් කරල මාලිකාවේ. ඔ බුද්ධ පූජාව හරි පිළිවෙලකට පූජ කරන්න ලැබුණ පස තමයි මගේ කාලදි මාලිකවට ලැබීම එන්න පටන් ගත්ත පුදම විදියට. ඉතින් ඒකින් තමයි මාලිකාව පූජනාකර ටික සංවත්ධනය කරලා මාලිගව ඉදිරියේ තිබුණු ඇත්වීදිය නැවොතමේව කලා සෙන් පවුලු විද්‍යාලති බයකත් අයින්කරල සංස්කෘත්‍රිකෝනේ ලොව මාලිකාව වටයම තිබබ පූජා වූමිය සම්බූර්නයම සංරක්ෂණය කරලා මුළු මහ මළුවම අද යන විදිරට කයින්ස්. හෝටිලිය දක්කොම දිික්කරලා මාමලුව මැදින් පාරක්තිබනඒ පාරත්මං අගමැත්තුමාල වස්සලා ඒකාලේ ප්‍රේමදාස මහත්තයලෝ මට මුලූරුණු අගර සභායමදාඒකාරි විරුද්ධ වනාා නමු ම ඒ ඔක්කුම අභ්‍යෝකොලට මූනදීලා වයාලා මාලිකාවට මේ බ එෙන වහල්කඩක්කයින් සෝටලය ළඟ ඉදි කරලා මාජනන් පයිෙන් වැද පුදාගන්නන්නේ දේට විදට හැව මො දිස්සර බස්ස එකෙන් අයිල්ලා බහින්නේ මාලික වාල්කටලළඟ. පන්සල් විදිය කියලා තිෙන සම්පූර්ණ වත්‍රමල් දාලා මාහමළුවේ ධනියළඟට තනකොල හරක්බඳ නවා. ඉතින් ඒ විදියට ඔක්කෝම හරිකස්සල මාලිකා මගුල් මඩුව තියෙන තැන සම්පූර්ණ ඒ පැ ත්‍රිකෝනේ ලොව සංරක්ෂණය කරලා ඉස්සර එක එක්කනෑවිලා ටව්මීන්න ඇවිදිනාය නාල අර බ්‍රධිව වන වැල් බැඳලා මගුල් මඩුව ඔක්කොම සුද්දකරුවවා. කරලා සම්පූර්ණ මගුල් මඩුව තරුණනේ ද උතුන් තරන මාලිකාවටම මේක ඇතුලත්ක රෝලා. බලෙන්න්ඒවකර පුරාවිද්‍යක අවසරගත්තෙත්න වා පුරායිද්‍යාකය ස්මාරකෙකලටහිත කොරනැකිලි ගඩන්ගත්තයවත්න ම ඒවා ඔක්කෝම කරල සංරක්ෂණය කරලව හ මොම කරලා මාලිකාවලඟ උසාාවී තිබ්බ උසාවි අයිකරගන්න බැරුව තිබනේ ඕක ඉස්සව කච්චේරය. ඉංග්‍රීසින් හදලා මගුල් මඩුවළඟ.ඒ කච්චේරය පස්සේ අලු කච්චරය හදලා ගින්චා පස්සෙේ උසාාව සංකින්නය කෙරුව පස්සේ මංගේ අපචිධිකරණ ඇමති කාලේ වෙනම්මං කරපටේ අපපචිලා දාලා ගත්ත නියෝගයක් උසාාව අයින්කරවන්න හතන. අයිංකාණිකම ඕකට ප්‍රශ්නයක් කාව. කොහෙද උසාාවයක් හදන්න කියල පස්සේ මාලිකාව ඉඩම තිබ්බව ගැටබේ ඒවා රජයට දීලා ඒවත්පත් කරගෙන තම අලුත් තුසාවි සංකිර්යකාරය හදන්න පටන්ගත්තේ. ඒ කළ තමයි මේ අලුත් උසාාවය ගිය. ඉතින් පස්සේ මේක අයිංකරණග වෙලා පශ්ටාව නීතිනය මට දස් කියන්න පටන් ගත්තා. අස්සේ පූජනකරේ අපපච්චි එක්දාස්ටම සය අසුවේ ප්‍රේම දදාශ මහත් තලවා නාංගරික සංවන්ධන අධිකාරයටද ගැසට කෙරව්වා. ඒක වෙනම දම දල්දා මාලිකවට අනුසාංගික නෝන සියල්දම ඉවත් කළ යුතුයි කියලා. කල දනතු හි මගද පප්චිටක හොඳර පපුරුතුමක අප්චිතමයි අන්ගාධපුරය පූජානකරය කරවේ ඒ කාලේ මාජි සාපති හටියට. එක් දාස්තම සය පනස් අටේ ඉඳලා හැට දෙක කාලේ. අන්රාධපුරේ නවනගරය ඇති කරලා පූජනගර තින ගොඩනැගි ඔක්කොමයින් කෙරවා අනි්‍යයාගම් සිද්ධස්තනන් ඔක්කො අන්නාාධපුරේ යවත් කෙරවා පනස්සටද හැට දෙකටයිද ඒ පලපපුරද් තව පප්චි ලක ක ගැසක් කෙරෝලා ඒකර මොකද අපපච්චේ දිදව නිල ේඩී සල සංස්කෘතික මාත්‍යන්ස ේකම් වෙලායිටිය ඒ කාලෙ තමයි එක්දස්තම සිය හැත්ත දෙකේදී ඒකාලේ සංස්කෘතික අමාත්‍යය එසස් කුලතිික මහත්තයලබවා නුවර පූජනගර කනුහතරක් කිටෙව්වා කරලා මේක ආරම්භ කිරවා නමුත් කරන්න ැරුණ අපපචි දීවරන්නේීම කාලෙ තක අපප්චි කරගන්න වැැරුුණ. මම ඇවිල්ලතම තල් උකර ලබ දැම්මේ ඔක්කෝ අයිකර බැනුම් ආදිත් ඔක්කොම කොන්නකිලි අයින් කළ උසාාවයක් තන්තිමිත අයින්කරා හොකද අර්ම අර ගැසට්ටකනුව මාලිකාවට මේ බාර දෙෙන්වුනා උසාාවී. පසේ දෙදහස් හතරේ මම අයින්වැඩිස්සල උසාාවී සංකීර්ණය මේ මං භාරගත්තා. ගන සසිකොට බාද ලතිබන කෞතුකා යක්ක්හදන්න මොක ක්දස් නන්සිේ ඇත්තදකගේ ජනරජ දිනේ උත්සේ වෙලා වෙදි. හිට ජනතිිපති විල්ලියීමම් කොපල්ල මහත්ත ඇතුම යෝජනාවක් කරල තිබුණ සංස්කෘතික මාත්‍යන්සට නුව බෞද්ධ සිිස්්‍යාචාර කෞතුකා රක්හදන්න කියෙද ලක බුද්ධාග පැතිල් ලගගේ හට. ඒක. කා යෝජාව ිතව දීල තිබුණ මගේ අපප්ච සස්කෘතික මත්‍යන්සේ ලකමැට අපප්චිත මේක අදහස තිබුණනි ස අපපචි මේ ඔක්කොම හදල තිබුණ ම ඒකාලේ මහචාර ප්‍රමතිලක මහත්‍යයාලබව මේක ක්කොම සහස්ම හැදුවවා හදරලා මේක වර කරන්නකො දදා සත්‍ර ම ගොරණ ගකිල්ලාරන් දස් පය කරනව ම අයින් අයින්න මාලිකාාවේ තින් මට කරන්න බැරවුණ නමු තර පේමතිලක මත්තයාගේ සැදස් පානුව දැන්ක ඉ දවනිල්මිට කටයුතා අවසකරලතිය එයි ඒක ජාතන්ත්‍ර බෞද්ධ කෞ්තුකාාර තෙන්ටාවේ නෞතිේ ගොන්නගකිල්ලත් අපේ කාලෙතවා ඇයිං කල්ලම දැම්ම. මංහිතන ආපස්සට හැරුණාම ඔබතුමාට වතුමාගේ සේවා කාලේදී පුදමතරං වැඩකොඩ සක්ගල්ල තින අද ගෞරවාන්ිත ලෙසමිනිසුන්ට දළදා මාලිගව වඳන්නට ඉඩහසර ලැබිල තියෙනවා. ඔබතුමා හරිම ලෙංගතුසාහරිම මිත්‍රශීලයේ අලිියඇතුන්ට ඒ පිළිබඳව අපි හොදා කාරම දන්නවා. ඒනිසාම කැමති මාලිගාවේ ඇත්පන්තිය හිටපු ප්‍රබලතම හස්තිරාජයෙක් තමයි බෝසත් රාජ හස්තිය. ඒ පිළි අප හදන මහනුවරගේ රජෝරු හිටියා රජෝරුන්ට ඇත් පන්සිි සිබුණ. තල්දාවාන්සිවිනිම් පෙරහර කර තියවරණනිවරු හිටියාමහනාකකිස්වාමින් වහන්සිල හිටිය නමුත් අකණ්ඩෝ වසර පණත් සේවය කරන්න කාට තවස්ථව ලැබුණන්නේ. දළදා මාලිකාාවේ රාජ හස්තියටට ඔරුදු පණහක් දළදා වහන්සේ වෙනුවින් පෙරහැරේ කරනු වඩම්මන්දඒ වරප්‍රසාදය ලැබුණ. මොකද රාජා ඇත ඇල්ලුවේ එක් දස්තමසයේ දහතුනේ එරවුරවල උමාල් ලෙබ්බෙ කිරෙක්ෙනෙ කල්ඩලා මේක වෙන්දසය කියල්ල මාම්පිටියේ දිසා විසින් ඇත්තු දෙනන්නේෙක් සල්ියලට කත්තා රුපියාතු උන්දස් පන්සිියයකට තුන්දස්තුන් සියකට රජතයි ස්කන්ධ ඇතයි කියලා. ඉතින් මේ ඇත්තු දෙන්න අරගෙන මාම්පිටියේ දිසාාව නුවර ගෙනල්ල මෙ ඇත්තු දෙට්ට බලාගෙන ඉද්දී එතුමාවායසහින්ද දරුවොත් නෑ එතුම තිරණ කර මේ ඇතු දෙන්න දල්දා මාලිකවට පූජ කරනවා කියලා. එක්දස්තම සය තිස්සත්තේ ජූන් ලී තිස්සෙක්වෙන්දා Tීී රත්වත්ය දීවර්ණත්මය කාලෙ තමයි දල්දා මාලිකවට රජා හස්තිියත් ස්කන්ධා හස්තිියත් පූජ කරේ. ඒ පූජ කරලා එදා ඉන්ඳල දල්දා පෙරහල්ට රාජයතතා සම්බන්න්න වනා. රාජ ත එක්දාස්ටමසේ තිස්සතය ඉඳලා එක්දාස්ටමසි අසූ හත වෙනකං සම්බන්ධ වනා පෙරහැල්ට. සම්බන්ධ වෙලා මේ දල්දා මාිකාර දදා වහන්සේ වෙනුවෙන් කුබල් පෙරහර අන්දෝලි පරහරවල් ඒසිල්ලට සභාගුණ. එක්දාස්තමසි අසුවටේ ජූලි දාශසි තමයි රජත නැති වනයක් පහන්දු වන්නේ. එතකොට රාජා ඇතා මාඩිකාවට නැතිවෙන් දිිසල එඇතට පොඩි ප්‍ර්යක් ඇතුුණ මොකද එක්දා්ටමසි අසු හතේ ජනවාරිී. පලවෙදා දල්දා මාලිකව රංගන ආතපු අවුදධ නිවාශවාශය වෙනුවෙන් උදේ මාලිකවට රජතා එනකොට මේ මට පාන්දර හතර චිත්‍ර පොලිසින් කතා කල කිවා මේ ඇතෙක් එෙනවා පාරේ ඔලුසුකනුවලඟින් දුවගෙන එනවා කියලා කිව්වා මේ ඇත් ගුවෙක් නෑ කියලා. පස්සේ මම වහම වාහනෙන කලා යනකොට කාගිර්ි කරින් ඇතා එනවා ම දක රාජත ම වාහ හරවාග හ මාිකාට එල්ල පති ගේට්ව දොරාල දම්මේව තා ආපු ඒකටම පැති ගේටෙන් ඇතුල්ලුන දැනකොට අලිකාරපත්නය කවරත්න වශසාවට ොත් තැන්ගේ තිබුණා හෙන්ඩු ම මේ හෙන්ඩුව කරන් හිමීට කරය තිබෙන මේ දංන්නල බිමට දාගෙන ත අල්ලිය ගහත් තිබම ගො රජත මට හුරු හඳදුන්නේ ඉතින් මම ඇත ගටගහල වකනට එතර පොකුනත් තිබ දැන්න එපොක්ුණේ මේ අතුර ගා ගතකට මනකටක්කුල පිටි පසිල්ලේ කකුල්ලකේ. පස්සෙම වි්‍යාන් පොලිසිට කතාකල මංකව ඇත්ගෝහයැන්නිල. පස පොලසිම් පේරදිනීටනගම් පාරදිකීම හ්වා පොවත් ඇත්ගවා ඔොයා ගඩන පස්සේ පොලිසිරෙකුව ඉස්පිත් තාලය බලන්න කියරලා පසේ බලනකොට පොලසින් කතා කලෙක්වා මෙම පාරි වැටල හිටිය කියලා ජීපෙකින් ගෙනල්ල ඇතුළල් කරලා ගිහිල් ති නො කියර ගීල බැලින්න ඇක්ගවා මැරිලා පස්සේ හයනකොට වාස්නාවට ස්පිත් තාලේ ලියාගෙනන ය ඇතුල් කරපුය ගෙනපු වාහනේ නොම්බරේ අර මේ ආර්ක්ෂ කන්සයක් කෙනෙක් පසේ ඕකනුව පොලිසින් හොය නොකොට අපි දැන ගත හාමුදා ජීප්ප එකක් රෑ මේකළු තිස්සේ කර කොහතු ගිල්ල මේකක්සමක් හරිී මේකකට මත් පැන් අරගෙන ඇවිල්ලා බ්‍රහ මේ පිටිපස්සෙන් ඇතගේ හැප්වා හැපපෙනකොට ඇතටයි ජීපකට පිටිපසේ අදේලා තම ඇත්්ගුවවා පවිතන මැල්ල <us> ේ තමයි අත්්ගවා මකලතින්නේ පාරය තිබබා අඩි මෙවා බලන්නකොට ගතා අඩි විසක්සි ස්රහට විසි වෙලා. ගල වැටි ලපාර තින නියපපුතතු පාරවලයෙම ඔක්කෝ දික්චේව. පසේ හෙම ඇවිල්ල ඇතට පසේ ඊට පසේ ඉඳල රාජාතන ටක බුදු අමාරුණා නැගිට ගන්නෙම කසරැක් වැටල නැගිගන්න බැරුව. පස්සෙ අපි වෛද්‍ය විජිතකර විට මහතයෙම ක්කොම එකක් වෙල හොයි රජයතාව අපි සම්පූර්ණයම මාාවලකේ ක්‍රේන්නක්ගෙනල උස්සල. මේ මේ නිරනිවාස ඉස්සරහම් මාලිකාවේ ය අදතින නිල්නිවාසත් මාලිකාට මතමයින්න කාලකගතය ක ගොන්නන ගිලි පරමිතුවයටට තිබුණ. ඒ නිසා භූමියම රාජතාවත් බැඳල තිබුණ. ඉතින් අන්තිමද අසුවට පෙහලට ගිියන්න බෑමද මේ අතර නැගටින බැ වම පොල් කොටෝලිින් ආරුක්හදල ඒක ඇතුළ තම හිටිය වෙනම නවන්න පොකුුණක් කරසලතුන්ට. යනාධිපතිතුමා අරමුදලෙන් දාජාවතර මහත රාජතා ජාතිකවස්ුව කටින් ප්‍රකාශ කරලා තිබුණ. තිමොකද ලෝක ජාතික වස්තුවක් කරයට ප්‍රකාශ කරපු දෙවනි ඇත තමමා රජ ඇතා නමුත් හීල ඇතුන්ගේෙන් පලවෙෙනය. මොකද පළවිනිීම ලෝකෙ ජාතික වස්තුවක් කැඩීට ප්‍රකාශ කරල තිබබේ අහමට කියන ඇතා කින්්්‍යාවේ. ජුමෝ කින්්‍යන්ට ජනාධිපතිවිචරින් මේ අහමට කියන ඇ ජාතික වවස්තු කැඩට ප්‍රකාශ කළේ ඇතා මියගිය හම ඒ ඇතාගේ අනුුවක්හදල නයිරෝභි කෞතු වගරය තියෙනවා නමුත් ඒක හරි තෙෙනු මක්නෑ. මමදැ ඔය අවස්ථාවද තමයි රජත අසනීපයෙන් ඉන්නකොට මං ය ඇතාගේ දිග පල්ල ඔක්කොම හැගේ අරන්තියාගෙන හිටේ උස අරවාමයවා. මම එක්දස්ථම සය අසු අටේ මාර්ට විසිපහ ඉන්දියාවට ගියා න කහන්දු තක රමක සසවහ ඉන්දු ලංකා ගේින්ුමතක ඉදිය එක තරාවුණන් රජගාන් ජගමැත්තු මටගහලා සම්මාන්ධත අපි බුද්ධගත් ැන්න බැරින්න ඉදාවට කියල අගමැත්තුම හම්මිණගේ මයි පිපන්න චන්දන් හන්දරෝ පුලසාරනාකාහාන්දරු පික්ොම ගහම අගමත්තු හම්මුණම ග මේක මතක් කරල මේ නෑවතයි බෞද්ධ සම්බන්තා කොන්න කල මාාගමත්තු මටික ඒ වෙනුව අපේ ඇතෙක්න පූජ කරන මාලිකෞුටික ම ලිමත් හරිසල දුන්න පවස්සේ ඒ එතුම භාරගත්තා ඉති එකොට එතුමාම මට දුන්න පොතක් කලිගැ ඒ පොතේ තිබ්බම යාහමට කිය ඇතා ගැන පස්සේ ම ඕක ඇවිල්ලාමකල අදහස්සල රජයත නැතිනාම මම ජායජාවන ජාපපුත්තු මාටිකෙේ වලම කෞතුරගර මේකට දන්නලා තෙල්මගුණ ෝදදන මහත්තෑලව්වා ඇවිල්ලා ඕකේ මේ කෞතුගාරත් දෙ පාර්මේන්තුවයෙන් ඊට පස්සේ ර රාජයතාගේ අනුරුවස්හස්කිරුව. එත අතාගේ ම හම හිස්කබල ඇදල. නමුත් මේක හදල කොහෙත්තියන්නේ. මාලිකාාව තියන්න තැනක්නෑ. පස්සේ මං කල්පනා කරන කොට එත තිබන ගඩන්නනගිල්ලක්ොයි මගුල් මඩුවලගේ සිංහසන මන්දිරේ කියලා මේ ගොන්නගල හදලා තිබේ ශ්‍රීකම ලාඩිසිහ රජවන්ගේ ඔටන් ංහසය ගැල තියන්න නමුත් දෙවන රසි රජුවන ඔටන් නුවර කෞවතු කාය තිබිල එක්දස්සමි හගනගල හොර හොරගංකෙරුව. හිට පස මේකලු බයවෙලා නුවට ගන රජුවන් ඔටුන් ංහසන කොළම කවතු කාරය තිබුණ නමුත් මේ ගොඩනැකිල්ල හර දාලා තිබුණන කෞුතුක කාාරද පර්රමේ මංකිව මේ ගොඩනකිල්ල පියාල රාජාතාගේ මේක අනුරුව සගස්කරම කියලා අර දිග පල්ලනුවම අත රාජාතග අනුව සකස් කල්ල මේ පාලිත සමරක් පිරමයි තව අපේ කෞතුර ගර්ත පර්මේන්තුේ සොයිසක කෙනෙකු මේ කට්ටයක වෙලා තවමක සම්පූර්ණයම හැදුවේ. ඉතිං මම අරද ඇතාහොඳ පුරදුන්න නිසා ඇතාගේ දක්ුණු දල්ල පාතයි ඉතින් ඒ ඒ විදිරම වකල ඇතාගැර කඳුුව එන එක එහම ඔක්කෝ මෙමකළ ඇතාගේම හම අරුවමවා ඒකත් එක් ඇතාගේ පටන පින්තුරු ඇතා පාවිච්ච කරම අලියනුම් ඇත්කොපු අරවා මොස් සියල්ලම මේ කෞතුරකාරි තැන්පත් කිරවා.තින් බලන් අපේ හඳුනේ රජජුවන්ගේ සිංහසනය තියන්න තිබ්බ තැන අද තියන්නේ රාජ්‍ය ඇත කරඩුව සිංහසන ඇතෑගඔොටන්න තමා කර්ඩුව. ඉති අද රාජත තම සිංහසන මන්දිරීම. ඉතින් අද රාජතා එදා වල්ල දැම්ම නම් අද කිසිකිනකුට බලන්න හම්බෙන්නෑ ඉතින් රාජතද නති වෙලා අවුරුදු තිස් සතරක් වෙනෝ. ඉතින් මහිතන ලංක්‍රයි පලවෙනි වතාවට ඇතෙක්ව සංරක්ෂණය කරේඔ රාජයත තිලා ඔක්කොල බයවුණකට අතගහන් ට පස අගේ හමගල්ල පි ද ගිනිියන් දන මයකාල ජනපය කතා ක තිිග පුරුව අරම ගෙනල ෙනනම ප පසවයි ද්‍යන්සේ කට දස්තලව තම මම අයින්කලොක් කරේ මට බැන්න හ හමගහන්නාාදනවාද කියලා. නෑ මංඒ කරා ඒවැේ කලා අතා තතුතික මාරිකාවය නිනිවස ස්රම්ම වල්ලලව වල්ල සෝන කුත් බැන්ද. මොකදේ මරිිකාවය දීවන්ම නිමසුන් අටකතාගේ ගෙත් බූමියන්. ඇත අන්ත්ත පොකුක් ක දල ති එතම තම්පත් කල රාජාාව වන නතිවිචි නට හමදාම දානයක් දීල පින්කම් කෙන මාධදනමන් දන්න කෙරුණවාද නැද් කියලා මම ඉන්නකාරනග කෙරුුණ යතටම අදත් පින් දෙන. ඒවගේ මාලිකාාවේ ත්පන්තිය හඳුනේ රාජාතයි ස්කන්ධතයි ඒ වගේ එක්දස්ට සය හැටහයි ඉන්දිරගාන්දී අගබැතිනය පූජ කළලා හිටිය ජයරාජ කලා ඇත අප උද්‍රාවන් දීවර්ධතුම කාලේ. මේ තුන්දනා තම මගේ අපප්චි භාරගන්නකොට එක්දාශ්ටමසය හැත්ත පහහිදි භාරගත්තය. නමුත් ස්කන්ධ ඇත නැතිවුණා එක්දාශමසිය හැත්ත පහේ නොයම්බරවල මොක දෙකේ හැකන්දවෙලා ඇතිබල එක නැතිවුණ නමුත් රජ ජා ජතයි තමයි හිටිය. නමුත් එක්දාාශටමසය හැත්ත හත්තේ මගේ පියා කිල්ලිම් පද මත ජයා ජයවදධන ජනාධපපුත්තුමා ඒක දන්තය කියලා ඇ මාලිකවට පූජ කරයි වගේම කණ්න්නුල කියලා අලියෙක් මගේ පියාරගෙන මාලිකාවට පූජක්කරවා. ඊට පස්සේ මම භාරගන්නකොට මාලිකාව හිටිය අසු පහේ රාජයතයි ජයරාජයතයි, ඒක දන්තයයි කණ්ඩුල කියන ඇතයි. ඉතින් නමුත් මේකද මම් භාරගන්නකොට රජාත හිටියවායසයි ජයරාජ හිට ඉන්දාවෙන් දුන්න නමුත් ජයරජට පස්සනීප වෙලා හිටිය හඳුනේ. ඉතින් ඒවගේම ඒක දන්තයි හිටිය කණ්ඩු ලහිටිය. ඇතින් රාජා ඇත අපේ හඳුනේ ඒවගේම බද්දුම විදිහට ල ඇතෙක් පෙරහර ද්දී පාවඩ උඩෑල කල්බෝතියන්නෙත්ම ඒත් එක්කම සමහර අවස්ථාවලද මේ ඇත්ගෝව් නැතු ඔබතුමා තරංග අවස්ථාව රාජාතා මසර ඇත්ගෝව නැතුව රජ ඇතාවම පෙරහර අරංගයා මොකද මේ දෑලේඇලි දෙන්නතක ඇක්්ගෝවට අසනීපවෙලා මුළු පෙරහැරම ගිල්ල රාජාතා ආාව කිසීම කඩදරයක් කෙරුවෙන. ඒ වගේ මනතක රාජතාවට බෙහෙත් දෙන්න කියම හරි ප්‍රශ්තියක්. ොද මේ පාංගෙඩිය දාලනාව අපි කඩවල්ඔල තීරතිය නොව කලින් ගිහිල්ල. ඒ අඩින් ඒ පංගෙඩිය කෑවට පසේ ආය පවද එකටෙහි දුන්නට කන්න. ඒවගේ හම දාම වීදී වලේ කෙක්ක න මාරු කර එකඒක් න තින් තම බෙහෙට්ටික නැතිවෙනකන් කරේ. ඒවගේම රාජ ඇත ඇත්තමයි කියවන අපේ හනේ පුතුම්ම සාාන්තධාන්ත ඇතෙක් රංසිවගේ බඳන කොටුනක් කිසිකවත් දාවත් කලදය කල නෑ මොකද එක්දස්තමසය පනස් නමේ ලිකුලප්පු ච්වෙලා වුණනත්. ප කොල්ලෙන්න්න කොල දියවන් බයිකාලෙ කයින්ස කලගදී ඇතා හෙල්ලෙන් නැතු ඉඳරය අරං වා කරැක් ඇති ප බඩේ පටි කැඩිලා රාජ ඇතාගේ නුගොල් දියොන් බයිකාල ප හෙල්ලෙන් නතු ඉද දියවනිීම කියිල බලනකොට යට බද පටිය ැලවිලා පසේ ආයක හයිකරගෙන තව පෙරඇර ගිරිංචි. ඒවගේ රාජ ඇත කිසිීම ඔය කරදරයක් නැතුව දලදා වහන්සේ වෙනුවෙන්ම උපත්තය ලැබ බෝසයක් සත්තේ. ඉතින් මනන් කියන්නේ ඇතා මනුසාත්මයක් ලබල පිනක් ලබල දල් හාදර කරමකෙන් මේ නිමන්ම දැකේ ව කියලා තමා මම් පාත ආවඩයක්වත් නැතුව අඩුමගාන ගමන් කරන්න නෑ ඒ තරන් ඇතා සාාන්ත ධන්තයි කරණ්ඩුව තිබ්බහම අමුතුම සතයෙක් ඉති නැතැ ිටුවෙන්ඩ ෝ මට මතකගේ රජත අසනී පෙලායිදදී දකුණු කන කොටසක් අපට ඉවත් කරන්න වන එ ඇතා බුදියලා කිතුල් කීරක් ඇල්ල කනේ ඒක වසවෙලා දොස්තර ෂෙල්ට නතපත්තු මාත්තා එක්දස් නමස අසු දෙකේ මේ අතාගේ කනේ කෑල්ල කොපරේෂන් කල අයින් කර. පසෙ මේ අතාට ඉන්ජෙක්ෂන් ගාහන්න බෑ. මාව පොහුණු කෙරු අඇතාට ඉන්ජෙක්ෂන් ගහන් දොස්තර ෂෙට නතපත්තු හතය කාලේ තින් ම දීවනිල් මෙම එකකාරවැලබලන අපපචින්න කකාල ම තමඇ අතට අවුරුදු ගාන ඉින්ජෙක්ෂන් කැවේ ම පුරදු කරලා එමනිල්ල්ලලා ඒදිට ගහන්න හ පුුදු කරා ති රජත මට හුරුව ලතිබනේ ඇත්කෝවයෙකුට වගේ. කො ඇතගේ කකුලේ තුවාල ඇතිබන්නේ යබොතු සුද්ධ කරන්න්නඩ ඒ කකුලු ඇතුවාලිට බේහෙත් කරන්න ඔක්කෝම මම තම කෙරුවේ. මට කිසිීම හානයක් කරේද. එකන්නේ දරුවෙක් වගේ මට තමතක රමයිනී නිවාසේ බැන්දර ඉන්දී මේ දවසක් රාජතා ඉන්නවා. මගේදුව එපු තයින්නේ දුව පොඩිකාලේ දුව හය නොහෙනවා නැෑ බැලින්නම් මෙයා කෙල්කන් කණ්ඩ ගිල්ල ඇතාලඟ. තනි මම හිතුව එදා ගැව්රගතින් ඉවරැකල් මනුවත් කරේ නෑ අරන් මේ කෙකන කාල හොන්ඩේ යගේ ඔලු උඩ තියාගෙන ඉන්නවා. පස මං හිමීට ගීල කතා කරල තුමා දුව අරන්නාවේ. ඒ තරන් ඊලා ඇසතකෝ මාලිගාවේ ඇත්පන්තිය පෝෂණය කරන්න ප්‍රබල දායකත්වයක් ලබා දෙන්නේ ඔබතුමා. කො ඔබතුමට යින්තෙෙන් ලැබෙනවා හස්තියෙක් විජේරාජ කියලා මේක මුළු ලංකායම හතරපු ලොකු සිද්ධයක් බවටත් පත්්‍යච මාත්‍රකාවා. කොහොම දේෙළ පල්ලොම. අප හරන්නේ තයිලන්තට ලීර ඉල්ලවා ඇතෙක් අපිට උපසම්පතාව ලැබච්චි රට නිසා මේ ඉල්ල පොහම භූමි පවු රජතුමාගින් අවසල ලැබුණ ඇතෙක් ලංකාවට පරිත්තයක් කරන්න. ලංකවට් ගේන්ද ලංකාවේ ක්‍රමයක් නෑ මොකද නැවේ එන්නන දිනගානක් යැනවා. මොකද කරන්න කී කියේ ඉන්නකොට එබලිකන් තානාපත්තුමා මාලිකාවටාව අප මම මේක එතුමාත් එක්ක සාකච්චා කර. කො මන්දන්නෝ තායිල්ලාන්තේ ඇමෙරිකන් හමුදදා කෑම්පස් තියෙනනවා කියලා. මොකද ියර්නමම් යුද්ධෙන් පසේ මරිකාවත්ක සම්න්ධි තායිලන්තයේ තිබුණා. මං එතුමට මතක්කරපුහම එතුමමා මට කිවවා හරිමම මේකව සුමානකින් උත්තරා දෙන්නන් කියලා. පසේ එතුමා කටා කල මට කිව්වා අවසරේ දෙන්නම්. හැබැයි ලංකාවට කවදාවත් හකිව්ලිස් යුද්ධ පලේෙන් එක කැවිල්ලනෑ ගන්නයානෑ ඒ ගේන්් අවසරේ දුන් අරන් දුන්නොත් මම ඇතත් නොමිලේ ගෙනල්ල දෙන්නකෝ මාලිකවට පස්සේ කොම දි මේ කරන්නන්නේ මංක වැට මංුකර ලියුමක් හදාගෙන හිටියා ජනාධිපපුත්තුවාගීම මේ අවස්සරේ ගන්න හදිසිේ අසු හයේ මගත් දෙකට ජයාාජය වන ජනාරපපුත්ව මාලිකවට හෝ මාලිකාවට ඇවිල්ලා මේ ඔහම ඉන්දල මං කාරියාල්ටඇවෙල්ලා තේපත් සංග්‍රය කල මං ජනපුත්වාර්නයකමතක් කල ම ඩිීම දීපුම ඕකම අසංකරල දුන්න අනුවතයි කියලෙක් මං ආලි මර තියාගත පයිල්ල කළ හල්. ටතායි කියන ගර දැ තුව ිතරයමං කිවේ තුම ඒකම පෘද් කියල ගහල අසංකරල දුන්න මන්ස සාමානණ දික ජනපතිලේකදැගිහිල ඒ හරනය එන්න මත් ලිම් මරන් යයාගමිත සද නු. මංකරමඩි ඒකම ටක් ගාල පිටපතක් කර විදේශමාන්්‍යයන්සර. ඇමරිකන් තානපත්තු වන දන්න පොම කු අසර කරලා ගුවන් මේ ඔක්කෝම පහසකන් යොදලා මේ කිලිස්පලේනක මේ විජේ රාජතා ලංකාවට ගෙනාව ගේනකොට ඇතාව පිළිගන්න ගුවන් තොටපොලට ගිල්ත් හිට මයි ඇමරිකන් තානපත්තුමයි තායින්තේ තනපත් හැක පින්තුර ඇත්නමයි කාරයාාලය තවත්ව නො මේ ඉතින් පසේ ගුවන්තොටපොලේදී මකෝමටත් මගේ අපප්චිටත් දෙෙන්න්නෙකව මොකද අදෝ රජය ඇමතිවල අධකරන ඇම තින මකල් මට දැම් මේක බයයි මේ කරපු නැති වැඩක්ම මේකර ක පේකල පස්සේ මේක පත්තරලාව යුද්ධ මේකක්ගෙනාව අර යුද්ධයක් තියන වෙලාවේ ඇයි තුරේ යුද්ධනාගනය වල මේක ආයද ගෙනාව රමගගේ ප්‍රසකරට ජතිපපුත්තු මට ද මතකනෑ මට අවසසිර ුන්කිර මේ කෝම දාවේ මහ ජනමරයක්ක්වනකොට. පසේන්තමංකිව මෙන්න මේ මුණ කියලා පස අපප්චිත් කියරදි අපපචිත් කියල තට ගියා කියලා ඉතින් ඒක යන්තම් නිවුණ නතන් ලොක්ු ජාතන්ත්‍රශ්ටකුත් ඇති වෙනවා මකද මිකක් නිුද්ධනක් කොහම දාවය කියලා ගොද මේ අත් බල ඇතත්තක ගෙන බඩු බලලාපි කියෙන අර කෑම බඩුව අයරමවා ඇති මොනෝබැවල් දන්න ඉතින් පස්සේ කොහමර කරලා ඇතා අරංගිල මේ තමයි නුවරට විජේ රජය ඇතන්ග නාවේ දසමසය අසූහයි හිට පසේ ම ජයා ජද නාධපත්ව වටිු මේ අපේ ජනාතපත්වා මේ දැන් ලොක්කොම ඉන්නේ රාජ ඇතත්දැන් වයසයි ජය රාජයතා ඉන්වා ඉන්දයාේහාහම් මුනෙවුම් එතකොට ඒක දන්තයට කදලායි තියෙන්නේ කාන්කාන්ගු ලාලියෙක් ඉතින් ද විජේරා වන තායිලන්තය අපට ලංකාන් ඇතේ බැයිද කියලකිවවාම අසූ හතේ හිටිය පහඳුනේ මේ අසු අටේ හිට ඇතේ ක්‍රාජත නැතිවෙන් ඉිසල මේ කොළඹ හත් පුද්්‍යානේ දේවල අරිත්ත කියලා ඇත්පැටි. පසහිබඩ්ලි ප්‍රඩ්ලි උලන්සේ කර කියලා මහිතන මහිදනය එතුමතම සත් පුද්‍යානයේ මේ හිටි අර්්‍යක්ෂක වෙලා පසේ මහැටි කියලා ජනාධ පුත්තු මගේ අවසරම් ම ත් පැටි අරංාව ර ජනාධ පුත්තුමාලුව ිවට පපුජ කරගත්ත රජතා නැතිවවෙඩ ඉසල්ල. ඒ ඇත තමා මේ ජනරාජ කියල ජනධපුත්තුම අනංකල මාලිකවට පූජ කරේ. මේ බැඩඩි ෆැනන්ඩුමහත් ඒ මහත බැඩ්ඩි ැනන්ඩු තමයි ස ස ජන අධ්‍යක්ෂක බැඩලි ෆැනන්ඩු මහත්‍ය කාලෙ තමයි එක ගෙනාවේ. ඉතිං ඒ ජනරාජයතා ඉට පස්සේ ආය මම ඉන්දියාවේ දැන් අසූ ඇතේ මාර්ත්තුවල ම ගිහිල්ල රජකාාන්ධියක මැත්තුම අහම්බවෙල ඉල්ල පොහම එතුමා මටි උමක්ද අවසරේ දුන්නා. ඉන්දියාවේ මුදු මලේ මනවෞද්‍යානෙන් ඇතෙක් තෝරගන්නි කියලද රාජත තකොට නැතිවෙලා නෑ හරි දසු අටේ ද මාර්ටවල්ල මේක වුණනේ රාජත නැතිවුණේ අසුව අටේ ජූනිදාසේ. පස්සේ මංකර්පයට ඇත නැතිවේ නිසල ඉදාවට ගියා මමයි දොස්තර කරුුවට මහත්්‍යයයි. මදතුරවා සිට ගීල එතනින් කොම් ත්තුරවලට යනකොට එතන හිටිය පසු යිද්‍ය ලොක්කෙක් ක්‍රෂ්ණ මුත්ති කියල ඉන්දයායම් ප්‍රසි්ත කෙනෙක් එයයි වනජීී ලොක්කයි අපි කොවම්බතුරන්දලා වාහන ොලින් පැත්තුනක් තර ගිය ූටිවල්ට කළ ටිවලින් පල්්‍යයාට හින්න වුන යිසු ප්‍රදේශයට එතනතින කැලයක් වන උද්‍යානයක් තෙප්පකඩුවල මුදු මලය කියලා. ඒක කැලේ මැද අගමැතුමාගේ ංලලාවල ඇතික ඇතු බ අපටඉන්න අපිය එකම ඉඳලා එකේ වෙනම කැලේ වන උද්‍යානයක් ඒේ හීල අලි පුහුණු කරනවා කැලේ අලිතක් ගීල සංසර්කයල හැම්බෙන පැටවු මේකොළ අරම් පුරුදු කරගන්න. මේකේ. මේ අලින්ට හැමදාම හකුරු තල මුන් අරමේ ඔක්කොමකල ගුලියක් හදලා උදේටයි ඇැදට ක්ඩ දෙනවා. කණ්ඩ දිල ලේල කැලේට දානවා ඇති පික අල්ලගෙන ගදල්ල තියාගන්න. ඒකල බඩ ච්චකම ඇති නෝටික බඳල යායගෙන පැටව්ටික කරන්නවා. එහෙම පොරුදුවෙච්චිය අලිතියාහි ගොඩක් හිටියය එක එකේ තෝරගන්නෙකවා ඇත්තු හිටිය පොඩියුම් ගොඩක් නමු ලොක්කෝ ඇතකොට හිටිය ඉන්දිරාජ. තෝට ඉන්දිරාජට ඇතිය අවරුදු නමයක් විතරවා ඇස. පසේ ාහි දොස්ත්‍ර මාතය අප ඔක්කොම් බලන්න මේ හතා තෝරග මුොකද ඇත්තාගේ පිටරම ඔක්කොම කෙලින් ඔල්ලු හොඳර උසලයානො පසේ ඉන්දිරාජ ඇත තෝරගෙන මෙවාකරලා පසේ ඉන්දිරාජාව වෙනම මේ බෙර සද්වෝට ඒ අරත් පොි කෝවිලත්තින ඒකට අරංගීල ටප්පු ගාලයහෙන් පුරදුතු කරලා සුමානක්කිත ඇතතා මුව කල් එල් මං දන්නවා මේ ඇත හොඳ එකල දැන්වට පස තමයි ඉන්දිරජා ලංකාවට දෙන්න පොනොන්දනේ. ඒ අනුව ඒ ඇතා ලංකාවටාවේ එක්දස් රජතරඇතකො නැතිවෙලා. එක්දාස් ටමසේ අසු නමේ පෙප්‍රවාරය එකකොළ හා ලංකාටාවේ. පහලතුකො චන්ද තිබී ටස්සල්ල හංකටයිල්ල කොළඹ වරායදිම ඇතා භාරරගෙන කෞතුක මෙදෙවල සත්තුද්‍යයන්ට අදංගිල්ල කොරන්ටයින් කරලා ඉට පසේ අතාමං එහෙෙන් වානෙන් නුවරගෙනල්ල අපි පෙවරවාරි දොලහ මාලිකවට කෙනල ඇතා පූජ කෙදෙව්වා ඒ අගමැතුමා විශේෂ ඉල්ලීමක් කන දවා මට කර මේ අතට නම දානකොට ඉන්දයා මතක් කරල නමත්දානනි කල පසේ මම ඉදිරාජකිල නංකෙරවා මේ ඇතාව. අද වෙනකොට දළදා මාලිකාව වාර්ෂික මංගල් සඳ බොහෝ වෙලාවරද මේ ඔහුගේ මේ. අවසන් පරහර මංගලේ බොෝ අවස්ථාවලද ඔබතුම තෝරප ඉන්ද රාහස්ත්‍යය ඉදිරිරාජාහස්තයා ස්රෝම් පෙරහට ම සවාභාග කරෙවේ හන්ුන්නේ එක්දස් නමස අසු අටේ පෙරහයට සභාග කෙරෙව්වා නමුත් මම වෙසක් පෙරහරක තම කරනෝබදලා පුරුදු කෙරෙව්වේ අනු දෙකේ හරි අනු තුනේ හරි තමයි වෙසක් පෙරහර පොසොන් පෙරහරක වගේ කරනෝබරලලා පුරුදු කරලා තම අනුවහතරය තෑලය ඇරලා මේ රන්සීගේ පඳන්න කුමල් පෙරහරකහෙම පුරුදු කෙරුවේ. ඒවගේම ඒ පුරුදු කෙරුවා ඒ ඉන්දිරාජ. ඊට පස්සේ අපිට ඒකම හම්මුණන අසු හය තව ලි දෙන්නෙක් මාලිකාවට පූජකර මාව නැල්ලි කෙරමිණි හාදුරුව. එක්කෙනෙක් සීතමැනිික ඇතින්නයි අලිකුයි කදිරකලා. පස්සේ සීත මැනික ඇතින්නට අනු නමේදකොද හෙනයක්ක් ඇදිලා නැතිව වුණා එක්දර් සමසය අනු නමේ. ඊට පස්සේ ආය මාලිකාාවට පූජකරා ප්‍රේමදාශ මාත්‍ය හසුනමේහම නාලක කියලා අලියෙක්. ඊට පසේ ආයෙක්දාස්තම සය අනුතුනේදි පූජකරා ඩවි විජේතුන්ග ජනාධපත්තුමා විසින් සාමරජ කෙලා ඇත් පැටික්. ඒ ත් පැටිය අසනීප වෙලා දෙසැම්බර් මාසිති පෙරදි අනුතුනේම පෙරදිනය පසු අෛද්‍ය රෝහලදීම නැති වුණනා. ඇතගේ මේ බඩේ පිළිවක්ක ඇති බලලා. ඉතින් පස්සේ ආය එක්දාස්තමසය අනු හනමේ අපිට හම්මුණ මේ චන්සික බන්නාන්නයක කුමත්තුන්ග මැතිනිය ලොව පූජ කරගත්තා මිගාර කියලා ඇතෙක් මාරිකාවට පූජකරවා ගත්තා ආ ට පසේ මං දෙදා අතාල් බියාරි වච්පායි හැමත්තු මා අගබැත්තු මාලව ඇතෙක් ලං මාලිකවට පූජ කරවා ගත්තා ඒ ඇතා මේ ඉන්දියාවේ මයිසුර රාජ්‍යයේ මහරාජගේ ඇතට දාව ඇතින්න මයිසුම් සත්තුද ජැනන්න දාව උපාරන ඇතෙක් කාවේ රාජ කියලා මේ ඇතා මාලිකාවට ම පූජකර ගත් එක දෙදා සහිතකොට ලුරීක වැටල කකුලු මෙමොවෙල සහබ කරන්න යොත් නෑ හයත් දන්නත්න ඇතා මාලිවේ හිටි දෙදා සයයේ ලුරීකින් වැටල කු මොනව දුුණා කින මන්දන්න කොයද කියලා ඇතා. ඉතින් ඒ ඇත නමකරා ඒවගේ මාලිකාවේ අලි පන්තිය විදියට සිංහ ඒවගේ මට අනු තුනේදී සිහරජට අනු තුනේදී මම අන්දාධ පරයේගීල ස්ශ්‍රමුණියය පන්සල ඉන්නකොට හාමුදා ජීිප්‍රරක්ට ඇවිල්ල මට කිව නිිමතුවා මේ වෞ්නියාවේ සිංහලජිමි කරනතුමා පනොක්කිල මහතෙම කතා කරන බුතුවා වහම් දනුවත් කරන්නේ කිවවා මේ කෝලක ගන්නිකිල මම් බයවන කල් මොන කරබල තින කාල හදුන්නේ. පස න් ැික අද වගේ ඩු ේ න න කොටික හම පටි ැටලයි න ඩි දල මොකද කරන්න කියලා. පසේ මංකුුව ලොරියක දාල නුවරවන් නුවර හමුදා කැම්ිකට මොකද වන ීවිකත් නෑ හෙ අන්ඩත් පුරේකා මව නියාවයෝ. පසේ හාමුදා වාහනක ද වන ම හින්දා පුට නුවර ගිය පස න් . ගල මල්ලග බෙතරවම වති මන් කකන ජනාධපතති ට ප්‍රමුදස්මතද කලා දැනුවත් කර මෙම අලිය කවැන ඉද ගෙනවා අල්ලග බේත්ති න මාලිගාවේ පං පසු වෛද්‍ය දොස්තර නිවිල් සිල්ල ම අතලව අලිය බෙහත් කර වන්න කර. පස්සේ ඔක්කෝම කල බේත්කරල තුහලේ බුලොට්ටගතතා ඉන් කල්ලා කකුලේ ඔක්කොම තුවාල සයමමගරන්නක මන් ජනාධපත්තුමා නුවරාව මංගීල ලියුමත් දිලා අනුමැතිීල්ලා ගත්තා. ඔ සේ දිනාක හට මේ අතා අතියාගණ්ඩ අවසරී ඉල්ලලා. මොකද හේතුව මේ නැත්තන් ඇතෙක් තිාගන්න බෑ වනජීවකෙන් අවසරේ නැතුව. ඉතින් ජනබපුත්තුමාගේෙන් අවසරති බමයි ප්‍රශ්ටය න නදන පසේ අත මම අවුසරය ජනපුත්තුන් අන තියාගත මාලිගාව මට ප්‍ර්ට කරවත් කියලා. කල්ලා ඔහොම ඉඳලා මේ අත් පැටිය එනකොට දවසක් මාලිගාවේ කෝපල් කෙනෙකු බලා හිට ඔයත් පැටිය බලාගන්න. පස්සේ දවසක් මංගේ එනකොට කතරගම කොයිද කියලලා එනොකොට මේ මය නිලිමසේ වට කරලා වනජීවයකෙන් පසේ මං ඇවිල්ල ජනපත්තුමා කියලා තිබ වනජවකින් ආපම එත්මට දන්න කොච්චට කලකින්ද කියලා. ඇතා ගෙනල්ලත් අවුදධ විිත්‍ර පස්ස වනජීකන් කියල මංකෝ මේ වාතයක මංකෝන බලන්නමං කොයා ත ගෙනා කියල තොර එතකොට ජනරාජහිටියා නාල පෙහිටිය. ඉතින් සිංහ හිටය ය හයා කඩබය කොයි පැටියද කියලා. ගල බල ටවස යන ම ට පසක නෑමන් ජන පුත්තුම ද ො දලගන ඔගුල යිල මෙම ඇවවාමන් න තුත්මන් අවුසරේ අරන්තම ෙනාව බෙන්න්න ලියීමම මටිකව නපපුත්තුම වන ජීවික කොච්චල කලකින්ද ආව කියල දෙතුවට දැනවත් කරකිල. අනේ ඒපා අනපා අපි ආවට කියට ප කියලලා එකළු ගේහන්න ඇදලා කියන්න අතවා කියලා. ඒගයාගේ ආ ඉට පස හාමුදාාවට නිෝගයක්ත් දුන්න. මේ අතා මාලිකවට පූජ කරන්න කියලා. ඉතින් ක අනුව අතරේ දැ පූජකරා කියලා. අනු තුනේ පූජකරය නත්වෙන් ිල වස්සේදු පපුජ කරන්න. අනුතුනේ තමයි සිංහ රාජ මාලිකවට පූජරය සිංහ රාජ කියලා නමු තියන්නත් මතමයි ජනපෘත්තුමට කියලා හමුදදාාව මොකරේ මකද රැජිමන්වෙන් ක මකරතේ ොට ගෙනල්ලත් සිංහ රජිමෙන්ත්‍රීදක අප ඔකබ බේ කරල මං ගෙනනාව මග නිවාසට. ඉතින් ගෙනනල්ල ට පසේ පූජ කර පස්සේ එවවා ම නිවාය තමක හැදුනේ අනි තලිත්තෙක් මුද හමුදකැම්ි ඇතුව අලි ති ඉන්නබෑන් අද ගෙනපු දවස් සතතියක් තර තෙන තිබ ඉට පස නිවාස මහිකි ම කෝපරල් කෙනෙ පත් කරලායිට අලිය පලාගන්න මහි දස් පහය අයින්ගෙනකම්ම කෝපල් මතම පෙරහල්ට අතාලිය අරන්ගේ නළමතුමන මේ පෙරහැර ඉතිහාසය තුොල සහ දළදා මාලිකාව ඔපතුමාගේ ඉතිහාසේ නොම කැන මතගැන් රාශියක් ඇතික ඒවගේ සිද්ධිය දෙකක් මතක් කොරතු මට පෙරහැරේ අමතකවෙන්න නැති කෙනෙක් ඒකක් දියවරණිවරු කිසි කෙනෙක් මහුණදු නැති දෙයක්. ඉදහස්නමසි අනුව හත්තරේ දෙවිනි කුබල් පෙරහැර. තවසි මොකද හේතුව තැන් දැන් දියවඩණිලම පෙරහැරේ ගමන් කරනවා පරිවිනි කුම්ඹල් පෙරහැර දෙක තුුණ හතර පහ දේවල් හතර යවනවා ආය රන්දෝලි දියවරණලිම යනවා. නමුත් සම්ප්‍රදාය. ියට නිලෙේ තමයි දල්ද කරඩුව භාර යන්න ඕනේ ගොත කරටුට අතතියන්න පුලන දීවඩීමට විතරයි මං පත්නකොට මට මහනාකාසු දෙම සිල්ලච්‍ය අනන්හාහන්දුවයි පලිපානාකාන්්‍රකවා ඉස්සර වයසකින්දතවා දියවඩුල හොරේ පරහර යන්නකරේ අපපච්චනත් මෑරය පෙරහර අපචිට ඇවිදින්නමාරු හින්ද නිලමේ තරුණයි දිලම යන්න මොන පරහැරිකින් පසේ මං පත්චි දවසින්දල මම තම පෙරහර කොල්හයිමගේ සිකිෙ කැරනෑම්කද ම මගේ රජකාය ක්ඩු ාර ය එක නැපයන්දන්නේ එක මගේ රාජකාරය දැම් බලන්න මඒ මාහනාකාරුරු කි්වදේ හරිකිරමට තේරෙන්නේ එක්දාස්ථමසි අනුහතරය දෙවෙනි කුබල් පෙරහර. කණ්ඩු අරන් රාජාතත් ඇැතලා අපි සමන්දේවලේ රත්තපුරේ දේවල ඇත රජාත හස්සය කියල ක්ඩුව තිබ බේ වහකඩින් බැහල ඇතතා මාහමල්ුවල ඉදම දැ පෙරහර ඇදනක්වන්ස කල යනොටම දෑලේ ඇතු දෙන තින මේ ඇතා කුලප්පු වෙලා පැන්නන එක පාටම. දෑලේ අි තුදගව අලිකාරුද්දවා දැන් කරඩුවත් එක්ක ඇතා අනි පැත්ත හැටලා. විදාාල්ලත් ද කොක්කොම දුවලා මම විතරයි දැන් පාරේ මමයි ඇතයි ඇතා මන්දය ඇහැරිලා දැ පෙරහර තිසරය න පපසම පනිිඩිය කැරය පෙරහ නවත්තන්නෙලෝොම නවත්තක ඉන්න බෙරහිවිසික පස්සේ පසු අෛයික හිට දොස්තර නිවිල සිල්ුව කිය මහතරම අඩ ගහලෙක්වා නේ ඩොක්ට මට කෝමරි කරු ේරගන්නන මේ ඇතාව නිර්විීදන කරල මෙවාගන් දුස්තරකෝ නිර්විද කරන්න බ මුළල ඇතාගේම අඳු න්දර තියන්නේ පටි බඳල හොනවත් කරන්න බෑ. පස්සේ දොස්තරකිව මේ අනකොට මංකෝ දොස්ත්‍රට පෙන්වා කකුල්ල රෙද්ද ඇත්තලති න පොඩ්ඩක් මෙ කකුල ඇත් කරග නනිවා එතෙන් ගහන්න්න පුළුවන් කිය නිරුවවින්දන ඇතට දස්්‍රකෝ නක ගහල බැල හරි මිස්සුොත් මිනිකටේ වැදනොත් එතනම් මැරනො එක්කෝ අඇට වදී ඔයා මේ පැත්තන්නේ ම ්‍රයිකල්ලා බලන්නං හැබ මමවක්කීම ගන්න හරිත පස පොලිසි කරට හරි එන්න කියලා කියන්න ඕනත මමම මරු වැන්නවා කියලා පසේ එවලමයකු මංකො කරන්න දැන්කිලා මේ ඇතව එයා නි ජක්න එක ගැහ ඇතිල වැඩි තිබ කියියනකොට වැදිීටිකාව ඇත පැන්න පැනිල්ලක් මහමලුවට කොඩි ගහලඟ ඇතා හරි දැ ඇතතා කොඩිග හලළඟ මත්දම් බැවන්නේ මහමල්ලුවට පැඳ සෙනගත්න කෝහොමමාරි කරලා අලිකාරන්න දුවලා කොඩි ගාය අර මේක දංවල් ටිකදා ගත්තා කෝම ඉන්නකො දැ ත නිරුුවන්දන කර ටිකටකට සියනතින ම මහමලු දල ගීල කරණඩුව වැටන කොුම කණඩු අල ගත්ත විජාහට කරළුව අඩම්ම කර මංආරයහි විසිකාරවිකාර මටුවේ ඔක්ක වඩ ගාන ආය කර්ුව. වඩම්මගන මාරිගවට කෙනාව. පස්සේ විජාහට ඇතා දැන් මැරයි අනිත ජෙක්ෂණය ගණන්නබෑ විජා පටිතදය වෙලා රන්සවගේ විජහට පටි ගල්ෝල රන්සීගේ බේරගෙන උත්සගන මාරිගවට දුවගනාව කට්ටිය ඇඳුන කරලා ඇතා කොමර පැබාගෙන් අයකොම නැගිටල මෙකල එතන කැටකෙව. පස්සේ පෙරහර කරමෝගනියයන්න ඇත එක්ක පෑ ඉස්සර පෙරහර රජනාය ෙල ය ඇත හිටය පෙරමුණේ පෙරමුණේ අපේ ජයරාජයතතා හම මිකාටි ල්ල ෙන තෙක් පිට පෙරමුණ රා ංග ක න්සේ ලඟට යල දේවාල හතරත් පෙරහර යන්න ඇකු නැවතිලේ බ ලාගන්න මොද වෙෙන්න කිය. පෙන්ද පෑහකා මාරත් දෙකක් යැනයක විනාඩි දාහයෙන් අර ඇතගේ රන්සේගේ බැන්ද. පටිදදාල රංසගේ දාල කරඩුවත්තියල පෙරහැරත් තරම් ම පෙරත් දස්සාරක් ොක නොවු විදියට. කරල පනිිට කර දේවාල්ෙන්ට පක්න්න ම පරහැති යිට කියල හ කෝහර කරන්න පෙහර කියිය. ඉතින් එදා මම නොහිටන්ද කවත කරඩුව වලම්වන් මකද එක්කු මානාය කාන්දන අත ගන්න වන්න මානාකාදන වෙලා වවි හරදි මොකද කරන්න අප යාඳන්න නි බඳු නත්තන් ඒ අල්ලන්නදත්ද ඉතින් ඒ බසල්ල මේ කෙනෙක් පෙරහර කියැන්න කණඩුුවල්ලන්න පුළුවන් වඩම් අන්න පුලන්ත් දීර්ණයක් ගන්න කෝමද ඕකත ඉනිසා තමයි මානනාය කාන්දුුරු කිවවෙත් නිලමෙන් නිල්ලෙමගේ රාජකාරය කරන්න නිලමේ පත්කරන්නේ මේ තවත් කංන්ගොට එකක්න පෙරහරයාාවනය ැනීමේ දර්ගවාන්සක ාරකරු ඇට යන් එහදා ඒ ම ගියන නිසා තමයි දෙවෙවිනි කුල් පරහර දවසේ දා කරුව බේරගෙන මාලිකාවට ගෙනල් ආය පරහැර කිනි සමහරක්කට බීමට වැටෙන් ට ම ර ු ්‍රමණය ෝ මොගක් කඩි වුණා කවුදවක්කන් ඉතින් ඒ මගේ ජීවිතය මහිතන කිසිම දියවනය කකිරමකට සිද්ධ වනේ නෑ කරඩු ආය වඩම්ම ය තකුට බැලගෙන ආය පෙරහැරයන් ඔන්න මට ඒක් සිද්ධ වුණා. සි අභියෝග ඔක්කොට මූුණ දුන්න අපහගන්න. මම හිතන්නේ මේ වගේ කතාාවහකු ඔබ අනිවාර්යම නැරැඹී යුතු වැඩිසටහනක් මේක මොකද දළදා වහන්සේගේ ඉතිහාසේ දළදා මාලිගා වහා බැදිිච්චි සිරේත්වරිෙත් පුදචාරිත්‍ර බොහෝදේවල් අපේ දියවඩ නිළමිතුමන් කිව්වා. ඉතින් ඒ නිසා ඔබ හැම දෙනාට මේ වැඩිසටහන් නරබන්නට කියලා මතක් කරන්න ගමන්ම. විශේෂයෙන් අපිස් සමඟ මේ සොඳුරු කතා බහට අතීත මතකාවර්ෂන. එතුමන්ගේ පියතුමන් සිටින කාලයේ සිටම දක්වා මදරදා මාලිගාව සිද්ධ චි දස් පහවර්ෂය දක්වාම සිද් විච්චි ොහෝ දේල් ඇතුමා අපිත්තේ කතා කරන්නටි බියසුුණු අත්දැකේ මහිතන මේ තොරතුරු. ඔබ කිසිවක් නොදන්නවා වෙන්නපුුවන්ගේ නිසා ඔබ හැමටම ආරාධනාකරනොමේ වැඩස්ටාන මුල සිටාග දක්වා නරබන්නට කියලා. සේආරාධනා කරමෙන් අපිස් සමග මේ සොඳුරු කතා බහට එකතු. දියවඩන් නිලේ නෙරංචන් විජරත්ත මැතුමාන්ට අපි ප්‍රර්ථනා කරනව උතුන් තුරුවන් ්‍යාශිර්වාද බලය දීර්ගාවිෂ ැබේවා කියලා ප්‍රාර්ථ කරනවා ඇති මංගිතනි කොචර තාක්ෂය දියරුණත් මෙ සමාජගත වෙලාතිබන්නන්නේ නිසා ඔබතුමාට අපි ආශර්වාද කරනවා මෙවැ ොරතුරු අපිත් එකක බෙදාගන්ඩ එකතුුණාට. අදට අපි ඔබෙන් සමගන්නවා ඔබ සැමට සම්මා සම්බුදුසරණයි.